the end of our 2-year journey with Sir Shehan Fernando and our wonderful instructors. Actually, we are so grateful for their dedication and hard work. They have not only taught us biology, but have also inspired us to do our best. We want to express our sincere thanks to Sir Shehan and our instructors for their time, support and guidance, because we couldn't have achieved this without them. And today is a bittersweet day. I hope today will be an unforgettable day for everyone, a day filled with beautiful memories. And we are also grateful for the support of our senior badgers who helped us organize this party. Guys, let's make today a day to remember, and let's celebrate our achievements and the bond we have formed. We near the end of our journey together, and we have only 2 weeks for the exam. I hope everyone is ready for the exam now. Everyone well prepared and ready for your best. Finally, I believe in each and every one of you, and I know everyone do the great things. May the triple gem bless you all. Thank you. Tani vi sin
විධිමත් පෙරහුර විභාග මාලාවකට පෙනී සිටිමින් එහි මුල් කුසලතා 10ට තේරිපත් වූ සිසු සිසුවියන් ඇඟීම සඳහායි මේ සූදානම. ඒ සඳහා මාගේ මේ ගෞරවණීය ඇරයුම අපගේ ආදරණීය ගුරු පියාණන්ට. අපව සංගීතවත් කිරීමට මාගේ මේ ආදරණීය ඇරයුම මදුෂි මලීෂා සොහොයුරියටයි. දෙක හමාරක් මුළුල්ලේ අපට ගුරු අවකම් ලබා දෙමින් උසස් පෙළ කඩයිම ජය ගැනීමට නිවැරදි මාවත පෙන්වා දුන් නිරන්තරයෙන් අපව දිරිමත් කරමින් අපගේ අනාගතය ගොඩනංවා ගැනීමට අප කැප වූ
අපගේ ආදරණීය ගුරුපියාණනි ඔබට මේ ආරාධනය අප සියලු දෙනා ආමන්ත්‍රණය කිරීමට. හරි සමහර හැමදාම මම කතා කරනවානේ හරි. ඒ නිසා ඔයගොල්ලෝ දැන් මේ සාමාන්‍ය පන්තියක ස්ටේජ් එක කතා කරන එක හොඳට හුරු වෙන්නේ හරි. හැබැයි ඉතින් අද ඊට වඩා වෙනස් කතාවක් තමයි කරන්න තියෙන්නේ. හරි. ඒකට හේතුව අද ඔයාලගේ පන්ති අවසාන දවසනේ. හරි. ඒක නිසා මේ ඔයගොල්ලන්ට ජීවිතේට වැදගත් දේවල් කීපයක් කියලා දෙන්නම්. මොකද මෙතනින් සමහර ළමයි අපිට හම්බේවි. සමහර අය විතින් අපිට හරි. ඇත්තම අදින් පස්සේ හම්බෙන්නේ නැහැ. හරි. ඒ සමහර ළමයි රට යන අය ඉන්නවා. හරිද? ඉතින් එතන පස්සේ ඩිග්‍රී කරන්න කැම්පස් එකට ගියාට පස්සේ හෝ ඔයගොල්ලන්ට අපොයින්ට්මන්ට් හම්බුනාට පස්සේ දුරට වැටුනොත් එහෙම අපිව හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? හැබැයි වැදගත් දෙයක් තියෙනවා කියන්න. ඔයාලා කොහේ හරි තැනක මාව දැක්කොත් එහෙම අනිවාර්යෙන් ඇවිල්ලා කතා කරන්න. හරිද? ඒ ගුරුවරයෙක් විදිහට අපි ඔයාලගෙන් එහෙම ලොකු දේවල් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරි? ඔයාලා අපිව දැකලා කතා කරන එකම ඇති අපිට මාර සැනසීමක්. මම ওই ඉස්කෝලේ ගුරුවරුන්ගේ දැක ප්‍රධාන දෙයක් ඉස්කෝලේ ගුරුවරු ළමයි ගොඩක් ඇත්තටම ආර්ථිකමය වශයෙන් ගොඩක් පහළ හිටියට එතනද ඉස්කෝලේ ගුරුන්ට ලොකු වැටුප් නැහෙනි. හැබැයි අපි ගිහිල්ලා පාරේදී හරි දන ගහලා වැන්දාම ළමයි ඒ පුදුම ආත්මික සැනසීමක් යාළුවට ලැබෙන්නේ. එතනද ගුරුවරයෙක් විදිහට අපි ලබන අනිත් වෘත්තිකින් ලැබෙන්නේ නැති සුවිශේෂී වාසියක් ඒක. හරි. මේකෙදි මේ මම මුලින්ම ඕගොල්ලෝ දැන් එක්සෑම් එකට යන බැජ් එක නිසා එක්සෑම් එක සම්බන්ධයෙන් පොඩි දෙයක් කියන්නම්. හරි. ඕගොල්ලෝ දන්නේ නැති වුණාට මේ තමයි ළමයි ඔයාලගේ ජීවිතේ ඔයාලට ලැබෙන හොඳම කාලේ. හරිද? දවස් 13ක් 14ක් තියෙනවනේ. හරිද? මේ දවස් 14 ඇත්තටම අර බෝඩ් එකේ කවුරු හරි ලියලා තියෙනවා මේ හරියට විවාහ කරන්න මාසිකුත් ඇති ළමයි කියලා. හරි. හරිද? හරි. ඒ මම නිතරම කියන එකක් නේ. ඔයාලා මතක තියාගන්න මේ දවස් 14 තියෙනවනේ. මේව දවස් 14ට ආශ්චර්යයක් කරන්න පුළුවන්. මම මගේ දිස්ත්‍රික්ක එක ළමයෙක්ගෙන් කියන්නම්. හරි. මේ පාර මෙඩිසින් සිලෙක්ට් වෙලා ඉන්නවා සුවග කියලා පිරිමි ළමෙක්. හරි. එතකොට ඒ ළමයාගේ මේ කලින් මාක්ස් තිබිලත් නැහැ. ජීවිතේ කවදාවත් මගේ පේපර් එක ලකුණු 50 පන්නලත් නැහැ. මගේ පේපර් කිසිම එක ලකුණු 50 පන්නලා නැහැ. 50ට අඩුවෙන්මයි තිබුණේ. හැබැයි මේ පාර මෙඩිසින් ලිස්ට් එකේ ඉන්නවා. මම ඔයාලට මතකද ගිය සතියේ ලැබිල සතියේත් කිව්වා මෙඩිසින් යන්න ළමයි ඔයාලගේ දැනට තියෙන දැනුම ප්‍රමාණවත්. හරි. මෙඩිසින් යන දැනට තියෙන දැනුම ප්‍රමාණවත් ඒක හසුරුව ගන්න දන්නේ නැති එක ඔයාලගේ මේ වෙලාවේ තියෙන ප්‍රශ්නයක්. තේරුණාද? ඒ කියන්නේ මුළු පාඩම් ඔක්කොම දැනගෙන ඉන්න ඕනේ නැහැ මෙඩිසින් යන්න. හරිද? මුළු පාඩම් දැන් හිතන්නකෝ බයෝ වල පාඩම් 10 කියලා බයෝ වල පාඩම් 10ම දැනගෙන ඉන්න ඕනේ නැහැ මෙඩිසින් යන්න. එහෙම එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙඩිසින් යන්න. මෙඩිසින් හරි මේ සෙක්ට් එකේ ඩෙන්ටල් හරි ඕගොල්ලෝ කැමති උපාධියකට යන්න මුළු පාඩම් 10 මේ ටුවිසෙත් දැනගෙන ඉන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ දැනට දන්න ටික හොඳනම් ප්‍රමාණවත් ඒ ටික හරියට හසුරුව ගන්න ඉගෙන ගන්න මේ දවස් 14 දී. හරි. කොච්චර දැනගෙන හිටියත් වැඩ නැහැ ලියන්න බැයි නා. තේරුණාද? ඒ නිසා මේ ටිකේදී ඔය දන්න ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න. හරිද? ඇත්තම කිව්වොත් අමුතුවෙන් මුකුත් දෙයක් ඉගෙන ගන්න යන්න එපා. මේ කාලේ කරන පළවෙනිම වැරද්ද තමයි ලෝකේ තියෙන හොඳම කියන පේපර්ස් ටික ඔක්කොම එකතු කරගෙන ඒ ටික කරන්න යනවා. අම්බම මෝඩ වැඩක්. හරිද? අරසර්ගේ පේපර් හොඳයි කිව්වම මේසර්ගේ පේපර් දෙකක් හරි කරන්න ඕන කියලා ගෙන්න ගන්නවා. මේ පළාතේ පේපර් එක හොඳයි කිව්වම මේක ගෙන්න ගන්නවා. හරිද? ජීවිතේ කවදාවත් කරපු නැති අලුත්ම ප්‍රශ්න පත්‍රයක් ගන්න අතර ගත්තාම ළමයි නැති ස්ට්‍රෙස් එකක් එනවා. හරි? හොඳට මතක තියාගන්න සයිකොලොජිකලි අවසාන කාලේ ස්ට්‍රෙස් අඩු කරගන්න තියෙන හොඳම ක්‍රම මොකක්ද දන්නවද? ඒක තමයි ওই ගොඩක් කට්ටිය අවසාන කාලේ නැවත ගම්බිම්මලා යන්නේ. හරි? අවසාන කාලේ සමහර අය බෝඩින් වලින් නැතු යනවනේ. සමහර අයට නම් ගෙදරට වඩා බෝඩි මුහුරුයි නම් බෝඩි මෙමි. හරි. ඔයා ඉන්න ඕන වට කම්ෆර්ටබල්ම තැන. එක. දෙවෙනි කාරණාව තමයි සමහර අයට බෝඩිම හොඳට කම්ෆර්ටබල්. ඒකට හේතුව ළමයා ඕල් ලෙවල් කාලේ ඉඳලම ඉස්කෝලේ ගිහින් තියෙනත් බෝඩිමක ඉඳලා. හරිද? කැම්පස් වල ස්ටඩි ලීව් කියලා જાතියක් දෙන්නේ ඇයි? ළමයාට කම්ෆර්ටබල්ම තැනට ගිහින් පාඩම් කරන්න. තේරුණාද? ඔයා කම්ෆර්ටබල්ම තැන ඉඳගෙන ළමයි පුටුවක ඉඳගෙන එක දිගට පිළිවෙලට වැඩ කරන්න ගොඩ දාන්න පුළුවන් මේක. මේ දවස් 13ෙදිත් ගොඩ දාන්න පුළුවන්. හරිද? හැබැයි මම මීට කලින් කිව්ව වගේ මතක තියාගන්න පාඩම් 13ම මුලින් ඉඳලා පිළිවෙලට බලාගෙන යන්න. ඒක නොදන්නේව තිබොත් අමතක කරලා දාන්න. හරි. නොදන්නේව තිබොත් අමතක කරලා දාන්න කියලා කියන්නේ නොදන්නේව තිබොත් දැනට අඩුම ගානේ පිටු ටිකවත් නමලා තියාගන්න මං වෙලාවක් තිබ්බොත් බලන්නම් කියලා. හරි. දැන් අපි එතන එල්ලීලා හිටියොත් අපිට උතනින් ඉස්සරහට යන්න වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ අපි දැන් දන්න ටික ඇති ළමයි හොඳටම ඇති. හරිද? මම ඒකවලට ඔප්පු කරන්නේ සාක්ෂිත් එක්ක. දැන්ට මේ ඔගොල්ලෝ දන්න ටික හොඳටම ප්‍රමාණවත් මෙඩිසින් යන්න
විෂයන් තුනේම පාඩම් ඔක්කොම දැනගෙන ඉන්න ඕනේ නැහැ. මම ඔයාලට ඕන තරම් උදාහරණ කියන්නම්. මගේ පන්තියේ ළමයි ඉන්නෝ ඉලෙක්ට්‍රොනික්ස් වචනයක්වත් අල්ලපු නැති. ඒකට හේතුව මේ වෙද්දි සමහර ගුරුවරු ඉලෙක්ට්‍රොනික්ස් උගන්වන්න පටන් අරගෙනවත් නැහැ. හරිද? ඉලෙක්ට්‍රොනික්ස් වචනයක්වත් දන්නේ නැතුව මෙඩිසින් ගිහින් මගේ දිස්ත්‍රික්කේ ඉන්න පළවෙනි 10ක් ඉන්න ළමයි නෝ. හරි? ඒ ළමයි මොකද අවසාන දවසේ මේ වගේ යද්දි කතා කරලා යද්දි මට කියනවා අනේ සර් සර්ගේ පන්ති සාමාන්‍ය මම විභාගෙට සති 3කට විතර කලින් පන්ති ඉවර කරනවා හලාවත නම් මාසෙකට කලින් ඉවර කරනවා හරිද එතකොට ආසන්න වශයෙන් මාසෙකට කලින් හැම පන්තියක්ම ඉවර කරනවා එහේ හැටි එක හරි එතකොට එහෙම ඉවර කරද්දි ඒ ළමයි මට කියලා නිකක් තමයි සර් මාසෙකට කලින් ඉවර කරාට අපිට තව පාඩම් දෙකක් කොහොම පිළිම තියෙනවා කියලා සමහර ළමයි යද්දි මට කියනවා සර් තව පාඩම් තිබ්බට කමක් නැහැ අපි සර් ආයෙ පන්ති යන්නේ අද ඉඳන් ගෙදින්දා වැඩ කරනවා මේ අදින් පස්සේ කිසිම පන්තියකට යන්නේ නැහැ මුකු එකකට යන්නේ අද ඉඳලම පාඩුවේ ගෙදරට වෙලා ඉඳගෙන දැන්ට කරලා තියෙන ටික බලා ගන්නවා කියලා. හරිද? මං කියන්නේ හරිද? ඒ කියන්නේ එක පාඩුවක් බැරි වුණා කියලා ළමයි මෙඩිසින් යන්නේ එක හානියක් වෙන්නේ නැහැ කවදාවත්. මම උදාහරණයක් කියන්න මම ඊට කලිනුත් කිව්වා ඔයගොල්ලන්ට මම ඒ ලෙවල් ඉව අවුරුද්දේ ලංකාවේ දෙවෙනියා ගාල්ල දිස්ත්‍රික්කේ පළවෙනියා හරි? ගාල්ල දිස්ත්‍රික්කේ පළවෙනි අයිලන්ඩ් සෙකන්ඩ් මාතර දිස්ත්‍රික්කේ පළවෙනි අයිලන්ඩ් ෆස්ට් උනේ. ගාල්ල දිස්ත්‍රික්කේ පළවෙනි තමයි අයිලන්ඩ් සෙකන්ඩ්. හරි යසස්වි භාග්‍යානී දේවසිනි නාරායන කියලා ගෑනු ළමෙක් මේ වෙදි ඩොක්ටර් කෙනෙක් හරි එක දවසක් දා මම පරිසර විද්‍යාව ටියුට් එක හදා ඉදි වාට්ටුවේ ලෙඩු බලන ගමන් මම අර ලෙඩෙක් ගාව තියෙන ටේබල් එක තියාගෙන මේ ටියුට් එක ලියනවා හරි එයා ඈතින් ඉඳලා දැකලා මම ඇවිල්ලා අහුව මොකද්ද මම මේ හදන්නේ කියලා මම කිව්වා මේ මගේ ඒ ලෙවල් පන්ති වල ළමයිට පරිසර විද්‍යාව ටියුට් එක මම ආයෙ ලියනවා ෆෝන් එකේ PDF එක දිහා බලන රිසෝස් බුක් එක දිහා බලන අර මගේ ප්‍රශ්න උත්තර වගේ තියෙන ටියුට් එකනේ තියෙන්නේ ඒක ලියන ගමන් මම හිටියේ හරි ඊට පස්සේ මංගාවට ඇවිල්ලා කිව්වා අඩෝ මේවා උඹලා පාඩම් කරනවද කියලා මං හව ඇයි උඹ මේක පාඩම් කරන්නේ නැතුවද මේ මෙඩිසින් ආවේ කියලා අවංක මේ ළමයි මේක පාඩම් කරලා නැහැ ඒකට හේතුව එයාට උගන්වපු ටීචර් ඒ පාඩම කරලා නැහැ ඒකට printer tute එකක් දීලා මේක කියව ගත්තාම තේරෙනවා කියලා හරි ඒ ළමයා අධික බුද්ධියක් තියෙන ළමෙක් නිසා එයා කැමති නැහැ ඒ වගේ කියනවටවත් හරි ඒ කියන්නේ ඒ ළමයා මාර දක්ෂ නැත ලංකාවේ දෙවියන් වෙන්න බෑනේ ළමයි හරි අර physics chemistry වලට අර හොඳට train කරපු මොලයක් කියලා මම එනවාද එනිසා ඒ ළමයා කැමතිවත් නැහැ එහෙම කියනවට උගන්වන්න නැතුව නිකන් ටියුට් එකක් දීලා කියව ගන්න කියලා කිව්වට පස්සේ මෙයා අර තියෙන තරහට මේක බලලා නැහැ හරි බලන්න නැතුව ඒ කියන්නේ මේ පාඩුවේ මෙලෝදයක් දන්නේ නැහැ හරිද ඒ උන් අයිලන්ඩ් සෙකන්ඩ් අයිලන්ඩ් සෙකන්ඩ් දිස්ත්‍රික් රැංකියක් නෙමෙයි මම මේ කියන්නේ අයිලන්ඩ් සෙකන්ඩ් මගේ දිස්ත්‍රික්කේ තෝරන තරම් ළමයි ඉන්නවා මං කිව්වේ ගියේ පාරක් මේ පාරක් හරි තාම පාඩම් කව වෙච්ච නැති ළමයි ඉන්නවා හරි අසනීප වෙලා මගේ patient කෙනෙක් කියලා මගේ පන්ති ළමයි කිරියා කියලා ඇත්තන patient කෙනෙක් කියා මේ අසනීපෙන් හිටියේ arthritis rheumatoid arthritis තියෙනවා ඒ ළමයාට මාස ගාණක් පන්තියට එන්න බැරුව හිටියේ. එතකොට එයාට මට මතක විදිහට පද්ධති හතරක් විතර කෙරිලා තිබුණේ නැහැ. අන්තිම කාලේ ඒ ළමයා ඇවිල්ලා කිව්වා සර් මං අර පද්ධති හතර නැතුව ලිව්වොත් ඒකක් ගන්න පුළුවන්ද කියලා. මං කිව්වා අපෝ ඔයා ඔය පද්ධති හතර නැතුව ලිව්වොත් ඔයාට ඒකක් ගන්න පුළුවන් මේ පාර ඒ තුනක් අරගෙන කුලියපිටි දිස්ත්‍රික්කේ කුලියපිටි අයිති වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කේට කුරුණෑගල දිස්ත්‍රික්කේ මේ පාර මෙඩිසින් ඒ තුනක්ම තියෙනවා හරි පද්ධති හතර මට මතක විදිහට ප්‍රතිශක්තිය කරන පද්ධතියෙන් පස්සේ පද්ධති හතරක් කියලාම ඉඳලා නැහැ ඒක ප්‍රතිශක්තිය පටන් ගන්න දවස තමයි මගේ පන්තියේදී කලන්ද දැම් මේ ළමයාව ඊට පස්සේ ඇයි අම්මාම ඇවිල්ලා අරගෙන ගියා එතනින් පස්සේ ළමයා ආවේ ගොඩ කාලයකට පස්සේ එතනින් පස්සේ ලොකුම පද්ධතිනේ පටන් ගන්න හරි මට මතක විදිහට අස්ති සෙමිනේකටවත් ආවේ නැහැ ළමයා අස්ති සෙමිනේකේ වීඩියෝ එකක් තමයි මම ඉල්ලගත්තේ ඒ කියන්නේ ළමයි ඕගොල්ලෝ මේ දැනට දන්න ටික හොඳටම ප්‍රමාණවත්. ඒ ටික ලියන්න ප්‍රැක්ටිස් කරන්න. හරි? ඒකෙදි දැන් අදත් ඕගොල්ලෝ මම ලියන්න පේපර්ස් කීපයක් දෙනවා. මම මාකින් ස්කීම් ටිකක් ගෲප් එකකට දානවා. බ්‍රහස්පතින්ද වෙද්දී ඕගොල්ලෝ ගෙසින් SST කුත් ගෲප් එකකට දානවා. මේ වෙදී SA මාකින් ටිකකුත් මම ගෲප් එකකට දාලා තියෙන 70ක් දාලා තියෙනවා. හරිද? ඒ ඕගොල්ලන්ට මේ අවසාන කාලේ ගෙදර ඉඳන් ප්‍රැක්ටිස් කරන්න. හරි? ඔයාලට පුළුවන් නම් මේ අන්තිම කාලේ ළමයි අගන්න. ගොඩාක් පේපර්ස් ගන්න එපා. හරි? ගොඩාක් පේපර්ස් ගත්තොත් ස්ට්‍රෙස් වෙනවා. ලිව්වම පේපර් හරි කමන්නේ නැහැ පහක් විතර ගන්න. ඒ පහ සුපිරි ප්‍රැක්ටිස් කරන්න. ඒ පහේ පළවෙනි MCQ එකේ ඉඳලාම හොඳට ප්‍රැක්ටිස් කරන්න. හරි පළවෙනි MCQ ට අදාළ තියරි බලා ගන්න. තියරි බලා ගන්න හොඳට ඒ ටික ප්‍රැක්ටිස් කරන්න. තේරුණාද? ඒකට අදාළ essay එකක් තියෙනවා නම් ඒකත් ලියන්න. ඊළඟ දෙවෙනි MCQ එකට අදාළව තියරි බලා ගන්න. තියරි බලා ගන්න හොඳට ප්‍රැක්ටිස් කරන්න ඒ ටික. හරිද? පේපර් පහත් කෙරෙන ගමන්ම කරපු මේවා කමන්නේ නැහැ. මං කවදාවත් අලුත් මේවා බැලුවේ නැහැ ළමයි. හරි. ඒකට හේතුව අලුත් මේවා බලනවා කියන්නේ මේ අලුත් ගතිය නිසාම අපි තවත් පීඩාවටපත් වෙනවා. මං කවදාවත් ඒ ලෙවල් කාලේ අලුත් ඒවා බැලුවේ නැහැ. මං ඕක ඉගෙන මම ඒ ලෙවල් කාලේ ඇත්තටම බැලුවේ නැහැ අලුත් ඒවා. මං එහෙම බලන්න ඕනේ නැහැ කියලා ඉගෙන ගත්ත මෙඩිසින් ගියාට පස්සේ. හරි. අන්තිම කාලේ අලුත් ඒවා බලනවා කියලා කියන්නේ අපි ස්ට්‍රෙස් ඇකියුමুলেෂන් එකක්. එහෙම නැත්නම් ස්ට්‍රෙස් එකතු කර ගැනීමක්. හරිද? අන්තිම කාලේ අලුත් කිසිම දෙයක් බලන්න එපා. බලපු නැති ටියුට් එකක් තියෙනවා නම් ඒකවත් බලන්න එපා. හරි. බලපු නැති ටියුට් එකක් තියෙනවා නම් ඒකවත් බලන්න බෑ වෙලාව තිබ්බොත් බලන්න කියලා පැත්තකින් තියාගන්න.
හරිද? වෙලාව තිබ්බොත් බලන්න කියලා පැත්තකින් දාලා වෙලාව තිබ්බොත් බලන්න. තේරුණාද? අර ටික ඔක්කොම හොඳට ප්‍රැක්ටිස් කරලාට පස්සේ වෙලාව ඉතුරු වුණොත් වෙලාව තිබ්බොත් බලන්න. තේරුණාද? බලපු නැති එකක් බලපුවාම කාලයත් වැය වෙනවා වැඩි ඒකට. ඒයි ඉතින් මුලින්නම් මේක තේරුම් ගන්න එපා. ඒතකොට අර කරගන්න තියෙන ඒවා කරගන්න වෙලාව මදි වෙනවා. හරි, මම ඊට කලිනුත් කිව්වා මේ ටිකේ ඔයගොල්ලෝ කරන අනිත් මෝඩම වැඩක් කියන්නම්. ඒක වහාම නවත්තන්න කරන්න පටන් ගත්තා නම් සමහර අය රිසෝස් බුක් එකේ මුලින් ඉඳන් කියවන්න පටන් ගත්තා. ඔයා කවමදාවත් රිසෝස් බුක් එකේ කියපු නැති කෙනෙක් නම්, ඔයා රිසෝස් බුක් එකේ නුහුරුයි නම් කියවන්න එපා ඕක. හරි, ඔයාට හුරුම නෝට් එක, මම දුන්නු නෝට් එක හරි වෙන කවුරු හරි ගුරුවරයෙගේ නෝට් එක හරි නම් මෙච්චර කල් බැලුවේ ඒකම බලන්න. තේනවාද? මොකද ඔයා අලුතෙන් රිසෝස් බුක් එක පටන් ගත්තාම ඒක අලුත් නිසා ඔයාට ඒකේ කරුණු මතක තියාගන්නත් අමාරුයි. ඒකේ පිළිවෙලත් වෙනස්නේ. හරිද? ඒකට අනුගත වෙන්න ඔයාට මේ කාලය මදි. හරි? මම මේ ළමයාගේ නම කියන්නත් උදාහරණයක් කියන්නම්. හරි? මගේ පන්ති ට්වින්ස්ල දෙන්නෙක් හිටියා. ඒ ළමයි දෙන්න මට ඇවිල්ලා කිව්වා මේ සර් සර්ගේ පාටියට එන්න වෙන්නේ නැහැ නේ මට. මං අහුවා ඇයි කියලා. සර් මේ අපි මේ සතියෙන් පස්සේ පන්ති යන එක නවත්තනවා. මං කිව්වා කමක් නැහැ. පන්ති යන එක නැවතුර කමන්නේ. මං හිතයි කලින්ම පන්ති යන එක නවත්තලා මොකද දැන් කරන්න හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ කිව්වා අපි දෙන්න මේකත් වෙලා රිසෝස් බුක් එක මුලින්දම් බලා ගන්නවා. පාඩම් 10ම රිසෝස් බුක් එක මුලින්දම් බලා ගන්න වෙලාව ඕන නිසා කලින්ම පන්ති නවත්තනවා කියලා කිව්වා. එතකොට මං ඇහුවා මීට කලින් ඔයගොල්ලෝ රිසෝස් බුක් එක බලලා තියෙනවද? නැහැ. අපි මේ සර්ව හම්බෙන්න ආව රිසෝස් බුක් එක ගන්න. මාව හම්බෙන්න ඇවිල්ලා තියෙන රිසෝස් බුක් එක මගෙන් ගන්න. හා ජීවිතේ කවදාවත් බලන්නේ නැහැ. මම එතකොටම කිව්වා ඕකනම් කරන්න යන්න එපා. අද ඉඳලා ගත්තොත් එහෙම සබ්ජෙක්ට් තුනම කරන්න ඕනනේ. ඔයාලා මුලින්දම් බලන්න පටන් ගත්තොත් ඒකේ කරුණු හයිලයිට් කර කර එහෙම ගියොත් එහෙම අපි හිතනවට වඩා ලොකු කාලයක් යනවා. පැරිද? ඔයා හිතනවට වඩා ලොකු කාලයක් යනවා. කරලා බලන්නකෝ නැද්ද කියලා. පළවෙනි පාඩම් දෙක ඉවර කරන්නත් ඕගොල්ලෝ සති දෙක යාවි. හරි, අපි හිතනවට වඩා දැන් මෙහෙමනේ පටන් ගත්තාට පස්සේ නවත්ත ගන්නත් බෑ. ළමයි ඒක දිගටම කරගෙන යනවා. අර ළමයි දෙනට එච්චි වැඩේ මම එපා කියන්න කියන්න කරා. පැරිද? විභාගේ ලං වෙලා මට මැසේජ් එකක් දානස්ස පාඩම් පහයි බල්ලිවර කරන්න බුනේ සත්වයාගේ තව චුට්ටකුත් බලන් ඉතුරුයි කියලා. හරි, හොඳටම රෑන් ගන්න පුළුවන් ළමයි, හොඳම රෑන් කියක් දාලා එකපාර මෙඩිසින් යන්න පුළුවන් ළමයි, අන්තිමේ මොකද උනේ? සී දෙකක් තමයි තියෙන්නේ, සීම දෙකක්. හරිද? ඒ ළමයින්ගේ අදක්ෂතාවය නිසා නෙමේ, වැරදි දෙයක් වැරදි කාලේදී පටන් ගත්තා. හරි, හරිම දෙයක් වුණත් ළමයි වැරදි කාලේදී පටන් ගත්තොත් එහෙම කාලේ මදි. මං කියන එක හරියද? හොඳම දෙයක්. ඒක තමයි හොඳම දේ. රිසෝස් බුක් එක බලා ගන්න මේ ටිකේ පුළුවන් නම්. හරි, ඒක හොඳම දේ. හරි, ඔයා බලපු කෙනෙක් නම් බලපු ටික ඔක්කොම ඔයා ගාව තියෙනවා නම් දැන් රිසෝස් බුක් එක මුලින්දම් බලා ගන්න, ලස්සන පාඩම් පිළිවෙල බලා ගන්න යන්න, කරුණෙන් කරුණ ඔළුවට සංයමයෙන් දා ගන්න ගම කිසි අවුලක් නැහැ. ඔයාට කාලය ඇති නම් ඔයා කලින් බලලා තියෙනවා නම් ඕක බලන්න වැඩි වෙලා යන්නේ නැහැ. හැබැයි ඔයා බලලා නැත්නම් දැන් බලන්න පටන් ගන්නවා කියලා කියන එක හරිම මෝඩ වැඩක්. හරි, තව කාරණාවක් තමයි දැන් ඔයා ගාව මොකක් හරි පාඩමකට අදාළ නෝට් එක නැත්නම් ඔයා ඒ කැලලට අදාළ රිසෝස් බුක් එක බලාගත්තට කමක් නැහැ. මම කිරිකේ හරියද? ඔයාට මේ පාඩමේ මේ කැලල සෙට් නැත්නම් වගේ ඒකට අදාළව බලගන්න, ඒ කිසි අවුලක් නැහැ. මම මේකේ මුලින්දම් බලාගත්තොත් වෙලාව මදි වෙනවා. එහෙම වුණොත් ඔයා රිසෝස් බුක් එක කියවන හැර වෙන මොකුත් කරන්න වෙන්නේ නැහැ. බහුවර්ණ ප්‍රශ්න ටිකක් කරලා ප්‍රැක්ටිස් කරන්න වෙන්නේ නැහැ. ව්‍යුහගත එකක් ලියන්න වෙන්නේ නැහැ. දවසකට එසේ එක ගානේවත් ලියන්න වෙන්නේ නැහැ. බයෝ වල ළමයි බය නැතුව ඒකක් දාන්න පුළුවන් මේ දවස් ටිකේ. දවසකට එසේ එක ගානේ හැර ලියන්න. හරි, දවසකට එසේ එක ගාන ලියුත් අපිටම එසේ 13යි ලියා ගන්න පුළුවන් කියලා. ඊටු ටික MCQ එක ලියලා වල ගෙදර MCQ එක ලියලා ගෙදර ආවට පස්සේ කියව ගන්න. ඔයා මේ ටිකේ ලිව්ව ප්‍රැක්ටිස් එකට ඔයාට සුපිරියර් ලියවෙනවා. හරි, ඔයා මේ ටිකේ දවසකට එක ගානේ ලියන්න. බැරි බැරි ගාත ලියන්න ලියුවට ලියවෙන්නේ නැහැ ඕක. ඔයාට විතරක් නෙමෙයි මේක හැමෝටම පොදුයි. හරිද? හරි, ඔය අයිලන්ඩ් මුල්ම රෑන් ගන්න ළමයි හැර, ඩිස්ත්‍රික් මුල්ම රෑන් ගන්න ළමයි හැර අනිත් අය හැමෝටම එක වගේ තමයි. මොකද අරගොල්ලෝ ටිකක් වෙනස්නේ. පැරිද? ඒක අපි වගේම ළමයි තමයි. ඒගොල්ලෝ කලින් ඉඳන් වැඩ කරලා හරි මොකක් හරි ප්‍රැක්ටිස් එකක් ඒගොල්ලෝ තියෙනවා. පැරිද? හරි, මම කියන්නේ දැන් මම වගේ මධ්‍යම මට්ටමක ළමෙක් ගත්තොත් එහෙම මධ්‍යම ළමෙක් මොකද මේ ටිකේ කරන්න ඕන? ඔයා මුල ඉඳන්ම පාඩම් කරන ගමන් හැම දවසකම පැය කාලක් හරි වෙන් කරගන්න එසේ එකක් ලියන්න. ලියලා මාකින් දාලා තියෙනවනේ ගෲප් එකේ. නැත්තම් ඕගොල්ලන්ට හැම පේපර් එකකම මාකින් දීලා තියෙනවා. මම නැද්ද කියලා බලන්න. අතින් ලියුව ඒවත් නෙමෙයි දෙන ප්‍රින්ටර් මාකින් දීලා තියෙන්නේ. ඒවටත් වැඩම වෙනම කෝස්ට් එකක් මම දරලා ඕගොල්ලෝ දීලා තියෙන්නේ. හරිද? කිසි පේපර් එකකට මාකින් එකක් නොදී නෑ. හරි? ඇයි එහෙම කරේ? අන්තිම කාලේ හරි මාකින් එක බැලිය යුතුම නිසා. අවසාන කාලේ හරි මේ මාකින් කියවන්න ඕන ඕගොල්ලෝ. හරි? මං කියේ හරිද? එසේ ලියාගෙන යන්න. දවසකට එකක් ලියන්න පුළුවන් නම් එකක් ලියන්න, එකට වඩා ලියන්න පුළුවන් නම් එකට වඩා ලියන්න. හරිද? අවම වශයෙන් දවසට එසේ එක ගානේවත් ලිව්ව 13ක් ලියන්න පුළුවන් කියලා අපි ගමුකෝ.
ඉතුරු ටික එකතු කරලා ෆයිල් එකක දාලා තියන්න MCQ එක ලියලාවට පස්සේ essay එකට යනකම් ඕගොල්ලොන්ට පැය 12ක් විතර තියෙනවා. හරිද? ඒ කාලය තුලදී ඔය essay ටික ලස්සන පිළිවෙලට බලා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඔයා මේ කාලේ ප්‍රැක්ටිස් එකෙන් ලියනවනේ. ඒ ලියන ප්‍රැක්ටිස් එකෙන් අර ටික ඔයාට මතක හිටිනවා. විභාග ටිකකින් බය නැතුව ලියා ගන්න පුළුවන් 100 පන්නලා. හතරටම 100 පන්නලා ලියා ගන්න පුළුවන්. මේ ටිකේ ලියලා ප්‍රැක්ටිස් කරන්න MCQ එක ලියලා ඇවිල්ලා essay ටික විතරක් ලස්සන පිළිවෙලට බලා ගන්න. ඔයාට කිසිම බය නැතුව හතරක් ලියන්න පුළුවන්. හරි. අමුතුවෙන් විශේෂ ලොකු ලොකු දේවල් කරන්න එපා මේ අන්තිම කාලේ. මම තව උදාහරණයක් කියන්නම්. මම අර අලුත් ඒවා කරන්න එපා කිව්වයි දන්නවද? මට හොඳට අත්දැකීම් තියෙනවා. හරි. මගේ පන්තියේ හෙනම টপ ලෙවල් එකේ හිටපු ළමයි දිස්ත්‍රික් රෑන්ක් වල පහළටම ගිහින් මෙඩිසින් ගිහින් තියෙනවා ඔය අනවශ්‍ය පේපර්ස් කරලා. හරි. පළවෙනි 10ට වගේ එන්න ඕන ළමයි පුත්තරන් දිස්ත්‍රික්කේ අන්තිම 75 වෙනියා වෙලා තමයි මෙඩිසින් ගිහින් තියෙන්නේ. ඇයියේ එපා කියන්න කියන්න නොකරපුව කරන්න එපා කියන්න කියන්න කරා. සමහර ස්කෝල් වල ප්‍රශ්න පත්‍ර තියෙන ළමයි ඒ ප්‍රශ්න පත්‍රේ හදලා තියෙන්නේ ළමයින්ට ලියන්න නෙමෙයි ගුරුවරුන්ට ලියන්න. හරිද? ඒ වගේ පේපර් එකක් ළමයා මේ වෙලාවේ ලියලා ඔන්න බලන්න මට මේ වෙච්ච එක සිද්ධියක් කියන්න. හරි. ඒ එක ළමයෙක් මට අන්තිම කාලේ ප්‍රශ්න ෆොටෝ එකක් හෙවනවා. සර් මේකට උත්තරේ මොකද්ද? මම උත්තරේ දෙක කිව්ව ගාම ළමයා අරපැත්තේ සෑඩ් රියැක්ෂන් එකක් කියවනවා. හරි. ඒ කියන්නේ වැරදි. තව චුට්ටකින් තව එකක් කියවනවා. මං ආයෙකට උත්තරේ කිව්ව ගාම මේ ළමයා අනිත් පැත්තෙන් ආයෙ සෑඩ් රියැක්ෂන් එකක් කියවනවා. මම දැනගත්තා මේ කෙලව ගන්න යන්නේ කියලා. මං ඊට පස්සේ ඔය පේපර් එක කරන එක නවත්තලා මම කලින් කරපු පේපර්ස් ටිකක් කරන්න කියලා. හරි. ඇහුවේ නෑ. ඒ දිගටම කරගෙන ගියා. පේපර් එක කලි වුණාට පස්සේ ළමයා කිව්වා මං ඊළඟ ෂයියගේ තමයි ආයෙ එක්සෑම් යන්නේ කියලා. හරි. ඒ කියන්නේ ළමයට ලියද්දි තේරෙනවා එයාගේ දැනුම මදි වගේ එකක්. හරිද? හෙනම දක්ෂයි. හරි. ඊළඟ ෂයියගේ බොහොම අමාරුයි මෙලිසින් යවගත් දිස්ත්‍රික්ක 45 වෙනියා කරගෙන. ලිව්වේ නෑ ළමයා ෆස්ට් ෂයියගේ. ලියන්න නැතුව ළමයා දිස්ත්‍රික්ක 45 වෙනියා ඊළඟ ෂයියගේ. බොහොම අමාරුවෙන් ගොඩ දාගත්තේ ළමයා ඊළඟ ෂයියකේදී. හරිද? ඒකනේ මං කියුවේ වැරදි දෙයක් වුණත් හරි දෙයක් වුණත් වැරදි කාලය කරන්න පටන් ගත්තොත් අවුලක් වෙනවා. හරිද? ඒ නිසා ඕගොල්ලොන්ගේ දැනුම ප්‍රමාණවත් හොඳටම එක දෙවෙනි කාරණාව තමයි ඕගොල්ලෝ ගාව තියෙන දේවල් ටික ප්‍රමාණවත් මැටීරියල්ස් ටික ඒ ටිකෙන් ප්‍රයෝජනයක් ගන්න. හරිද? අමුතුවෙන් මුකුත් කරන්න යන්න එපා. ඔය ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඔය ටික ප්‍රැක්ටිස් කරලා පස්සේ ගොඩ දාන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අපි මේ A-level ගොඩ දාන්නේ ඇයි ළමයි? මේ A-level ගොඩ දාගන්නේ ඇයි? ඇයි ඕගොල්ලෝ මේ A-level ගොඩ දාගන්නේ? මොකක් නිසාද ඔයගොල්ලෝ මෙහෙම අපි කරන්න කියන්නේ? ආගන්න A level වලට ඔයාලගේ ජීවිතේ ඔයාලා නොහිතන ආශ්චර්යයක් කරන්න පුළුවන්. පැහැදිලිද? ඒ ආශ්චර්ය අත්දැකීමගෙන ඉන්නේ මම. හරි. ඒක නිසා මට මේක කියන්න අයිතියක් තියෙනවා. මම ළමයි මෙහෙම කපරාදු කරපුවත් ගෙදරක නෙමෙයි හිටියේ. හරි. දෙයියේ මං හලාවත ඉන්නේ පෙරේද හලාවත මේ කතාව කරද්දී අපේ අම්මයි නංගිත් හිටියා. හරි. මෙහෙම කපරාදු කරපුවත් ගෙදරක නෙමෙයි හිටියේ. පැහැදිලිද? හැබැයි මතක තියාගන්න A level වලට ආශ්චර්යයක් කරන්න පුළුවන් කියලා මම කියන්නේ ඔබට හැමදේම ගන්න පුළුවන් ඔබට අවශ්‍ය හැමදේම ඔබ කරා ළඟා වෙනවා A level වලින්. හරි. පළවෙනිම කාරණාව මම A level කරන කාලේ මට චූටි කාලේ ඉඳලා දොස්තර කෙනෙක් වෙන ඌමනාවක් තිබ්බට මට එච්චර අකුරු ලියා ගන්නත් පුළුවන් නම් මේක නෙමෙයි. බොහොම අමාරුවෙන් අකුරු ගැට ගහගෙන ලියා ගන්න කෙනෙක්. හරි. O level කාලේදී මට හම්බුණු සුවිශේෂී ගුරුවරයෙක් නිසා තමයි මම ඉගෙන ගන්න පටන් ගත්තේ. හරි. අපේ පන්ති ගණන් මිස් හරිම වසයි හැමදාම ගහනවා. හරි. මට යකින් ගුටි කාලේ ඇත්තටම එපා වුණා. හරි. ඒ අපේ පන්තියේ ඉන්න ගණන් මිස් හරිම වසයි. එයා හැමදාම ගහනවා ළමයින්ට. මට ගණන් හදා ගන්න බැරි ළමෙක්. මට ගුටි කාලා ඇති වෙලා මම එක දවසක් ගිහින් මිස්ගෙන් ඇහුවා, "ඇයි මේ අපිට ඉගෙන ගන්න බැරි කියලා?" ඒතර ගණන් මිස් මට කිව්වා, "ඉගෙන ගන්න බැරි කියලා જાතියක් නැහැ. ඒ කියන්නේ ඉගෙන ගන්න බැරි ළමයි කියලා જાතියක් ලෝකේ නැහැ. ඉගෙන ගන්න තමුසලාගේ උනන්දුවක් නැති එකනේ ඔයි කියලා කිව්වා." හරි. ඊට පස්සේ මං අහ උනන්දුව ඇති කරගන්නේ කොහොමද? තේරෙන්නේ නැහැ මං ශිෂ්‍යත් පන්තිකරුවත් ගිය කෙනෙක් නෙමෙයි. අපේ අම්මට අකුරවත් බැ. හරි. අපේ අම්මා මගේ පොඩි කාලේ අතින් අල්ලලා අකුරු ලියවල නැහැ. එහෙම ලියන්න අපේ අම්මා අකුරු දන්නේ නැහැ. අපේ අම්මන නම විතරයි ලියා ගන්න පුළුවන්. තේරෙනවද? අපේ අම්මා grade 8 වලට විතරක් grade 8 දක්වා විතරක් ඉගෙන ගත්ත කෙනෙක්. හරි. එහෙනම් අපේ අම්මගේ පුතා දිස්ත්‍රික්කේ දෙවෙනියා. දුව දිස්ත්‍රික්කේ හතරවෙනියා. හරි. එතකොට ඇත්තට මට අතින් අල්ලලවත් අකුරු ඉගෙනුවේ නැහැ. එහෙම දන්නේ නැහැ. මම ශිෂ්‍යත් පන්තියේ ජීවිතේට ශිෂ්‍යත් පන්තියේ මොකද්ද කියලා මම දැකලා නැහැ. හරි. බොහොම අමාරුවෙන් මම පුළුවන් විදිහට ගැට ගහගෙන තමයි කරේ. හරි. ඒ ශිෂ්‍යත්වයේ ලකුණු 99 ගත්තා. ඊට පස්සේ මාව වැටුනේ දුර්වලම ළමයි ඉන්න පන්තියට. අපේ ඉස්කෝලේ ශිෂ්‍යත්ව ලකුණු 90 පන්ති කඩන්නේ. ශිෂ්‍යත්වයේ පාස් ළමයි වෙනම, ඊළඟ 100 134 ළමයි වෙනම, 184 ළමයි වෙන හොම කඩන්නේ. කඩද්දී මම කතෝලිකනේ. කතෝලිකයෝන් ටික ඔක්කොම අර අඩුම ලකුණු ගන්න පන්ති ඉන්නේ. 50ටත් වඩා අඩු වෙන ලකුණු ගන්න ළමයි ඉන්න පන්තියක් තියෙනවා. ඒක තමයි කතෝලිකයෝන් ටික ඉන්නේ. මාවත් 99 වුණාට දැන් මාර පන්තියටම. හරි.
මොකද කතෝලික ළමයි ටික ඔක්කොම එකකට ගන්න ඕන කියලා කතෝලික ගුරුවරු නැහැ එක ගුරුවරයෙක් ඉන්නේ යාට තැන් තැන් වලකින් උගන්වන්න බෑ කියලා මාවත් දැම්ම අර දුර්වල ළමයි ඉන්න පන්තියට පළවෙනි වාර පරීක්ෂණයේදී පන්තියේ පළවෙනියමම ගණන් වල ලකුණු 13යි හරි ඒකෙන් හිතාගන්න අපේ පන්ති ළමයිගේ මට්ටම පන්ති පළවෙනියමම 13යි ඊළඟ වාර පරීක්ෂණේ 17යි ඊළඟ වාර පරීක්ෂණේ 21යි මං ගාව තාම තියෙනවා රෙකෝඩ් ග්‍රේඩ් 6 වල ඉඳලා ග්‍රේඩ් 11 වෙනකම් මං හැමදාම පන්තියේ පළවෙනියා ඉතින් ඒ පන්තියේ පළවෙනිය වෙන අමාරු නැහැ හරිද හරි ලේසියෙන් පළවෙනියා වෙන්න පුළුවන් හරි ඇයි ඒටි ඒ පන්තිය ළමයි මෙලෝ දෙයක් මේ අකුරුවල් ලියන්න බැරි මගේ જાතියේ මෙමු ටිකක් ඉන්නේ උන්ට වඩා මට පොඩ්ඩක් පුළුවන් හරි හරිද ඒ නිසා මම පන්තියේ පළවෙනියා හරි ඒ වුණාට මුළු පන්තියම දන ගහගෙන ඉන්නේ දවසම දන ගහන කීසිම ගුරුවරයෙක් කැමති නැහැ අපේ පන්තියට එන්න ඉතින් ගුරුවරයෙක් ඇයිද ළමයි අපි වගේ උන්ට උගන්වන්න අපේ ගණන් මිස බලෙන් තමයි දාලා තියෙන්නේ මිස් වස නිසාම මිස් අනිත් පන්ති වලට යනවට අනිත් පන්ති වල ළමයි කැමති නැහැ ටිකක් හොඳට ඉගෙන ගන්න පුළුවන් ළමයි කැමති නැහැ මිස් වස වැඩිනේ මිස්ව දැම්ම අපේ පන්තියේ මිස්ගෙන් ගුටි ගහලා අපිටත් හෙම්බත් වෙලා හිටියේ මිස්ටත් අපිට ගහලා එපා වෙලා හිටියේ හරි මිස් තමයි මට කිව්වේ ඔයාලගේ උනන්දුවක් නැතිකම නිසා තමයි මෙහෙම වෙන්නේ ඒක නිසා තමුසලා පන්තියක් බල්ලවත් යනවා ටියුෂන් එකකට කියලා ඊට පස්සේ තමයි ළමයි මම ගිහින් අර ලකුණු ගන්න ළමයින්ගෙන් ඇහුවා ඕගොල්ලෝ යන පන්ති මොනවද කියලා එකෙක් කිව්වේ නෑ මට හරි මට මෙහෙම කියන්නේ හරි සෙනසුරාදා උදේ ඉඳලා හවස වෙනකම් පන්තිකට යන්නේ කොයිද මාදම්පේ ආයතනයක් කියන්නේත් නැහැ ගුරුවරයෙක් කියන්නේත් නැහැ මුකුත් නැහැ එහෙම මට ඩීටේල්ස් නැති පන්ති ටිකක් විතර එහෙම හොයා ගන්න හම්බුනේ මම එක දවසක් දා පාංගේ ඉඳලා කොහෙද පාරට යද්දි මම දැක්ක මගේ ඒ හොඳ ලකුණු ගන්න යාළුවෙක් මේ බෑග් එකක් දාන පාරේ ඉන්නවා මම මිනිහන්ව කොහෙද යන්නේ කියලා සෙන්සුරාදානේ පන්ති යනවා කිව්වා එහෙනම් මට ලාවට මතකයි මූ සෙන්සුරාදා උදේ පන්ති ගියා වගේ ඒ නිසා මමත් බෑග් එකක් දාගෙන පොත් දෙකකුත් දාගෙන හරි ගියා හරියටම සෙන්සුරාදා උදේ ඒ වෙලාවට යද්දි මිනිහා ඉන්න බස් හෝල් එකේ හරි ඊට පස්සේ මම මිනිහගෙන් තමයි අහගත්තේ මේ කොහෙද මං යන්නේ ඊට පස්සේ මාදම්පේට යන්නේ මං කිව්වා මමත් යන්නේ එහි තමයි මම යන තැනවත් දන්නේ නැහැ හරි මං උත් එක ගිහින් එතනින් බහැලා පන්තියට ගියාට පස්සේ තමයි මම දන්නේ දැන් මුලින්ම තියෙන ඉංග්‍රීසි ඊට පස්සේ තියෙන විද්‍යාව ඊට පස්සේ තියෙන ගණිතය කියලා ඒ ගියාට පස්සේ මම දන්නේ හරි ගිහිලා ඒ ගුරුවරු තුන් දෙනාගේ විදිය මෙලෝ දෙයක් තේරෙන්නේත් නැහැ කොහොම හරි ඉතින් හිටියා හරිද හයත් හිටියා හතත් හිටියා හරි ඒ දෙකම හිටිය අට වසර වගේ වෙද්දි තමයි මට චුට්ට චුට්ට තේරෙන්න පටන් ගත්තේ. හරිද? හැබැයි අර මුළු කාලෙන් පළවෙනි පන්ති පළවෙනිය තමයි අට වසරෙන් වගේ පස්සෙ තමයි මට චුට්ටක් තේරෙන්න පටන් ගත්තේ. මං ඔය හය වසරෙදි තමයි ළමයි මේ මං ගියේ පන්තියේ හිටපු ළමයෙක්ගෙන් දිහා බලන් තමයි අකුරු ඉගෙන ගත්තේ. හරිද? එයා ළමයි අත් අකුරු තරංගෙන් දිස්ත්‍රික්කේ පළවෙනියා. ශසින්ත චමෝද රාජකරුණා කියලා පිරිමි ළමෙක්. මාරම ලස්සන යත් අකුරු නිකන් පොතේ print කරනවා වගේ. අර මයන්නේම හරිම විදිහට ලියන්නේ. අපි මෙහෙම රවුමක් දැම්ම මෙහෙම එකක් දැම්මනේ. ඌ එහෙම ලියන්නේ නැහැ. හරිද? උගෙන් බලාගෙන මං අත් අකුරුත් ඉගෙනගෙන ඊට පස්සේ වටේ ඉන ළමයින්ගෙන් දිහා බලන් ගණන් හදන විදිහත් ඉගෙනගෙන 11 වසර වෙද්දි මං පන්ති 4න් පළවෙනියා. හරි? 11 වසර වෙද්දි මං පන්ති 4න් පළවෙනියා. පන්ති 4න් දෙවෙනියයි මායි අතර ලකුණු 200ක් ගැප් එකක් තිබුණා. මගේ අඩුම ලකුණු තිබි ඉංග්‍රීසි වලට ඒත් ළමයි 65ක් තිබුණා. හරිද? අනිත් හැම එකටම 94ට වඩා වැඩි මිසක් 94ට වඩා අඩු උන්නේ. හරි. එදා තමයි මම මේ ඒ චූටිම කාලේ තමයි ළමයි මේ ඉගෙන ගන්න ඕන කියන එක මට තේරුනේ. හරිද? හැබැයි ඉගෙන ගැනීමේ වටිනාකම තේරුන්නේ නැහැ ඒ කාලේ. ඉගෙන ගන්න ඕන කියලා විතරයි තේරුනේ. ඉගෙනගෙන සල්ලි හොයන්න ඕන කියන එක තේරුනේ මට කවදද දන්නවද? මං ඉන්දීපෙකේ කේසිරිසගේ පන්තියට ගිය දවසේ. හරි. ඉන්දීපෙකේ කේසිරිසගේ පන්තියට ගියා. මේ ඉන්දීප කියන ආයතනේ හරි අමුතුයි. පළවෙනි සතියේ කාඩ් එක ගත්ත නැත්නම් ළමයි එළියට දානවා. ඉතින් පළවෙනි සතියේ කාඩ් එක ගන්න කොහොමද අපේ අම්මලට පඩිත් නැහැ පළවෙනි සතියේ. හරි දැන් මෙහෙ ඕගොල්ලෝ තුන්වෙනි සතියේ ගෙව්වත් ඇත්තටම ඒක ගන්නවනේ. බැනලා ඇතුළට දැම්මත් ගන්නවනේ. එහෙම ගන්නෑ. තට්ටු තුනක් නැගලා උඩට යන තියන පහළින්ම එළියට දානවා. හරිද? අපේ අම්මවත් දන්නේ නැහැ ළමයි මම පන්ති යනවා කියලා ඇඳගෙන බත් එකක් අරගෙන ගියාට මම පන්තියේ නෙමෙයි පහළ කොරිඩෝ එකට වෙලා ඉන්නේ කියලා අම්මවත් දන්නේ. අම්මත් දැනගත්තා ඊයේ තමයි. හරි? හරි. ඒ කියන්නේ මම යනවා. හරි ගියාට මට ක්ලාස් බීස් දෙන්න යම දෙවෙනි සතියේනේ පළවෙනි සතියේ දෙවෙනි සතිය හෝ තුන්වෙනි සතිය අපේ නම් තුන්වෙනි සතිය වගේ තමයි හම්බෙන්නේ පළවෙනි සතියේ කාඩ් එකක් ගත්තේ නැහැ කියලා කියන් දෙවෙනි සතිය මම ගොඩක් වෙලාවට ඉන්නේ එළියේ හරි ඒක තට්ටු තුනේ ශාලාවක් ඒසී කරලා තිබුණ නැහැ උඩම තට්ටුවේ කේසිරස උගන්නද්දී අර ජනෙල් වලින් සද්ද ඇහෙනවා පහළට හරි මම මේ වගේ ළමයිට කෑම කන්න බංකු දාලා තිනවා පහළ ඒ බංකුවට වෙලා ඉඳගෙන කේසිරස කියන ඒවා අහන් ඉඳන් ලියනවා ලියනවා ඒ එයා අඳින එක මට පේන්නේ නැති නිසා ඒ තැන් වලට හිස් තැනක් තියදී ලියනවා. හරි ඉන්ටර්වල් එකේ ළමයි ආවට පස්සෙ උන්ගෙන් පොත ඉල්ලගෙන එළියට ගිහින් ෆොටෝකෝපි කරගෙන ආවිල තමයි හිස් තැන් පුරවගන්නේ. හරි ඒ දවස් වලට මට අනන්ත අප්‍රමාණව හිතලා තියෙනවා. මං ඒ වෙද්දිත් ළමයි ධම්මිස්සරේම පළවෙනියා. උසස් පෙළ මගේ පන්තියේ පළවෙනියා විතර නෙවෙයි මං මුළු ඉස්කෝලේම පළවෙනියා.
හරි මුළු සෙක්ෂන් එකේ වැඩිම ලකුණු අර එකතුව ගත්තාම වැඩිම ලකුණු මම මගේ දුර්වලතා මේ බලන්නකෝ මම දැන් පල්හැට වෙලා ඉන්නේ මගේ ලකුණු අඩු කම නිසාද පන්තියට පරක්කු වෙලා ආපු නිසාද නොසන්ඩාල වැඩක් කරපු නිසාද හරි වෙන කිසිම දෙයක් නිසා නෙමෙයිනේ මට සල්ලි නැති නිසා තමයි මම මේ පන්තිය පහළට වෙලා ඉන්නේ මම පහළට ඉන්න හැම විනාඩියක් ගානේ මේ හිතුවේ මගේ වෙන කිසිම අඩුපාඩුවක් නැහැ මම පන්තියට පරක්කු වෙලා ජීවිතේට යන්නේ මම ඔයාලගේ පන්තියට පරක්කු වෙලා ඉතින් එක දවසක් කියන්නේ ඔයාලා ඔක්කොන්නම කණින් එන්නේ මම හරි පරක්කු වෙලා ඉතින් එක දවසක් කියන්නේ හරි මරණයට ගියත් මම කලින්ම යනවා නේ හරි ඒ මගේ හැටි කවදාවත් පරක්කු වෙලා කිසිම තැනකට යන්නේ නැහැ හරි මං අර පල්ලෙහායිදී විනාඩියෙන් විනාඩියෙන් මං කල්පනා කරන්නේ මට තියෙන එකම දුර්වලතාවය මොකද්ද සල්ලි නැතිකම ඒකයි මම මෙහෙම පල්ලෙහාට වෙලා ඉන්නේ ඒ නිසා මම පුළුවන් තරම් සාධාරණව සල්ලි හොයන්න ඕනේ කියලා හරි එදා තමයි මට තේරුනේ සල්ලි හොයන්න ඕනේ කියලා හරි ඒ නිසා මං හැමතිස්සෙම සාධාරණව සල්ලි හොයන්න පුළුවන් උපරිමේ කරා මාර විදිහට පාඩම් කරා හරි ඒ වගේ දවස්වලට මං අනිත් දවස්වලට වඩා වැඩියෙන් පාඩම් කරා හරි ඊළඟට මේ මට මේ වාහනයක් ගන්න එහෙම කිසිම උවමනාවක් තිබුණේ නැහැ ඒ කාලේ වාහනයක් ගන්න ඕන කියලා හිතෙන්නත් එක සිද්ධියක් වුණා හරි ඒ තමයි එක දවසක් දා මම ඊට කලින් කියලා තිය ඔයගොල්ලන්ට මේ ක්ලාස් පීස් වලට 10000 තමයි ඉස්සර තිබුණේ එතකොට 1000 ක්ලාස් පීස් දෙකකට 2000යි මාළු සල්ලි 300යි තමයි අම්මා දුන්නේ ඒකත් දුන්නේ කරම්බුවක් උගස්සලා මට හොඳට මතකයි ඒ සිද්ධිය ඊට පස්සේ දැන් 1300ක් ළඟ මං ගියේ අරන් ගියාට මේ දැන් මට ළමයි දැන් ගම්පහ ගිහින් ගෙදරට එන්න තරම් සල්ලි නැහැ ඒ නිසා මම කරන්නේ බඩු ටික ඔක්කොම දාගෙන දවස් දෙකකට දාලව ගම්පහ යනවා ගිහිල්ලා සෙනසුරාදා පන්තියේ ඉඳලා අම්මලගේ මහා ගෙදර තියෙන රතුපස්වල එහෙ ගිහින් නැවතිලා ඉඳලා මේ ඉරිදා පන්තියට ඉඳලා ඉරිදා හවස තමයි ගෙදර ඉන්නේ මොකද මට සෙනසුරාදා ඇවිල්ලා ආයෙ යන්න තරම් ආයෙ යන්න සල්ලි නැහැ යණ්ඩයි එණ්ඩයි විතරයි මං ගාව තියෙන්නේ යණ්ඩයි එණ්ඩයි යණ්ඩයි ඉඳලා දවස් දෙකකට හතර වතාවක් යනවනේ එච්චර නැහැ දෙකකට විතරයි තියෙන්නේ එතකොට ඒ නිසා මට ගිහින් එහෙ ඉඳලා තමයි ආපහු ආපස්සට එන්න වෙන්නේ ඉතින් මම එක දවසක් දා මේ ගියා ගිහිල්ලා මේ දැන් ඔන්න ක්ලාස් ෆීස් දෙන්න සල්ලි තිබුණා මං ගාව මේ ඊට අමතරව රුපියල් 20යි තිබ්බේ ඒ 2020යි තිබුණේ කොහොමත් ඒ මහගෙදර ඉඳලා ගම්පහ රුපියල් 20යි ඒ කාලේ අවම් බස් ගස්තු රුපියල් 10ක්ද කොහෙ තිබුණේ හරි රුපියල් 20යිනේ ඒ නිසා මේ මම 2000 සාක්කුවේ දාගෙන පන්ති පීස් ගෙවන්නෝ නැත්නම් අර අදත්මා වෙලියට දානවනේ හරිද ඒ නිසා මේ 2000 සාක්කුවේ දාගෙන පර්ස් එකේ රුපියල් 20 අතේ තියාගෙන දැන් හිටියා බස් එකක් ආපු ගමන් ඉක්මනට යන්න මොකද මම එතකොට ෆිසික්ස් වල ක්ලාස් ගියේ පුසලස පන්තියේ 6:00 වෙදී උදේ පාන්දර 6:00 පන්තිය පටන් ගන්නවා 6:00 පන්තිය පටන් ගන්නවා ඒ 6:00 වෙදී ගියේ නැත්නම් ඒත් එළියේ සර් නම් කොහොමත් අතුරට ගන්න ඒ නිසා ළමයි දැන් මං යන්න ඕන නිසා මොකද කරේ රුපියල් 20 අතේ තියාගෙන බස් හෝල් ටිකට ගිහලා ඉදි මෙන්න එනවා නේද බස් එකක් කිරිඳිවල ගම්පා කට්ට කපලා පිරිලා මේක ගියේ නැත්නම් ඊළඟ බස් එකෙන් තව පැය කාලකට පරක්කු වෙලා ඒ නිසා මට කොහොමත් මෙ යන්න වෙන්නේ තේරුණාද පන්තියට යන්න වෙන්නේ මම මේක නිසා මොකද කරේ මේක එල්ලුණා අත විතරයි දාගන්න පුළුවන් අත මෙහෙම අර දොරේ තියෙන පොල්ලෙන් මෙහෙම අල්ලගෙන දැන් මම සම්පූර්ණයෙන් එළියේ වැනෙනවා හරි එක කකුලක් මෙහෙම තියාගෙන මුළු ඇඟම මෙහෙම වැනෙනවා බස් එක යද්දි හරි වෙන කරන්න දෙයක්වත් නැහැ මට ඇතුළට යන්නත් බැහැ සෙනඟ පිරීලා මං අර තඩි බෑග් එකකුත් දාගෙන ඉන්නේ දවස් දෙකක බඩු අරන් ආපෝ හරි පුදුම අමාරුවෙන් දැන් ගියා බැලුම් මහර කියලා හන්දියක් තියෙන එතෙන්ට ආවට පස්සේ බස් කොන්දොස්තර මේ එතනින් බහින කට්ටිය බස්සල මට කිව්වා නැගලා ඉස්සරහට යන්න කියලා මම නැගලා ඉස්සරහට ගියාට පස්සේ බස් කොන්දොස්තර සල්ලි දෙන්න කියලා මගෙන් සල්ලි ඉල්ලුවා එතකොට තමයි මට මතක් වුණේ 20 තිබ්බේ අතේ නේද කියලා මං අර තෙරපි එන බස් එකේ එල්ලිලා ඇවිල්ලා මං අර පොල් අල්ලගෙන තියාගත් අල්ලගත්තේ අර මගේ අතේ සල්ලි තිබුණු එකේ එතකොට මිනිස්සු තෙරපේදී මගේ අතේ රුපියල් 20 වැටිලා හොයාගන්න බෑ 20 ඊට පස්සේ මම දැන් බෑග් එකේ අරගෙන ෂිපර් අරගෙන හොයනවා කොන්දොස්තර බනිනවා මට හොඳටම හරි ඊට පස්සේ මම කරපු වැඩේ පර්ස් එක ඇරලා 2000 දුන්නා 2000 දුන්නාට පස්සේ බැනිල්ල ඩබල් වුණා හරි මේ උදේ පාන්දර බස් වල රුපියල් 2000ක් දෙනවද තමුසල පුදුම හොරු තමුසෙ හැමදාම මේ බස් එකේ හොරෙන් යන්නේ කියලා මට අර දෙනෝ 1000ක් මිනිස්සු ඉස්සරහා මාරු විදිහට අපහාස කරලා බැන්නා හරි මගේ ජීවිතේ මම කවදාවත් මිනිස්සුන්ගේ ඒ වගේ බැනුම් අහලා නැහැ මම බැනුම් අහන කිසිම දෙයක් කරන්නේ නැහැ මම අරක්කු සිගරට්වත් බොන්නේ නැහැ එහෙම කිසිම දෙයක් කරන්නේ නැහැ කොටිම කියන්නේ මම තනියම ගියත් ළමයි මේ පාර ඉරක්වත් කපන්න නැතුව යන කෙනෙක් මම ටික වේගෙන් යනවා ඒක ඇත්ත ඒ වුණාට මේ පාර ඉරක්ව මාර්ග නීතියක්වත් ළමයි කඩ කරන්නේ චුට්ටක් වේගෙන් යන එක විතරයි මගේ තියෙන එකම වැරද්ද හරි ඒක මට අර හිමින් මම ඇවිද්දත් බලන්නකෝ හරි වේගෙන් ඇවිදිනවා ලිව්වත් හරි වේගෙන් ලියන මගේ පොඩි අර වේගී ගතියක් තියෙනවා හරි ඉතින් ළමයි මගේ ජීවිතේ මම කවදාවත් ඒ තරම් බැලුම් අහලා නැහැ හරි
එතකොට ඒ පන් අපේ පන්ති වලට යන හොඳම දක්ෂම ළමයි ඒ බස් එකේ හිටියා. ඒ ළමයි ඉස්සරහ මට මාර විදිහට බැන්නා. හරි? මට සක්කිලියෙක් කියලාත් බැන්නා. හරි? මං රුපියලක්වත් මං හොරගම් කළ නැහැ කාගෙන්වත්. කවදාවත් බස් එක හොරෙන් ගිහිල්ලාම නැහැ. හරි? එදා මට ඒ මනුස්සයා මාර විදිහට බැනලා මං කිව්වා එහෙනම් මං බස් එකෙන් බැහැ ගන්නද කියලා. බැහැ ගන්න මෙහෙන් නෙමෙයි තමසුකින් ඉස්සරහ දොරෙන් බැහැ ගන්නවා කියලා මාව එලෙව්වා. ඉතින් මං අර දොර මැද්දෙන් අර මිනිස්සු අතරින් තෙරපි තෙරපි ඉස්සරහට ගිහින් බැහැ ගද්දි කොහෙවත් සම්බන්ධයක් නැති වෙල්ලෑයක් මැද්දෙන් මාව තල්ලු කරලා එලියට දැම්මා. හරි? බස් එකෙන් මම දන්නේත් නැහැ කොහෙද කියලාවත්. හරි? එන වෙල්ලෑයක් මැදක වගේ හරියින් ඩ්‍රයිවර් කෙනා බැහැ ගන්නවා බැහැ ගන්නවා කොන් දුස්සරයිල මාව එලියට දැම්මා. ඉතින් දැන් මං එලියට ගියාට පස්සේ දැන් මට බස් එක යන්නේ මේ පැත්තට නිසා මේ පැත්තට යන්න ඕන කියලා දන්නවා. ඒ වුණා මම ඉන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ. මං හිමින් හිමින් පයින් ඇවිදගෙන යද්දි දැන් පන්ති පටන් ගන්න වෙලාව පහු වෙලා. හරි. කොහොම හෝ හිමින් හිමින් ඉස්සරහට ගියාට පස්සේ මේ බස් හෝල්ට් එකක් තියෙනවා. ඉස්කෝලේ කොල්ලෙක් ඉන්නවා ඉස්කෝලේ ඇඳුම ඇඳගෙන. දැන් අරයා 6:00 පටන් ගන්නවනේ මේ දැන් 7 වෙලා. හරි. ඉස්කෝලේ කොල්ලෙක් ඉන්නවා ඉස්කෝලේ 7:00 පටන් ගන්නනේ. ගම්පහ බණ්ඩාරනායක කියලා ඉස්කෝලයක් තියෙනවා. අන්නේ ඉස්කෝලේට යන ළමෙක් තමයි මේ ඉන්නේ. මම දෙයක් කියද්දි විස්තරත් ඇතුව කියන්නේ ඕන කෙනෙකුට මේක නෑ කියන්න පුළුවන්නේ. හරිද? ගම්පහ බණ්ඩාරනායකට යන පිරිනමයි කියනවා බස් හෝල් ටික. මං ඒ මල්ලිගෙන් ළඟට ගින් ඇව්වා මේ මල්ලි මේ ඔයා ගාව මේ සල්ලි තියෙනවද? හරි. ඌ හිතන්නේ නැති මං කුඩුකාරයෙක් කියලා. උදේ පාන්දර මේ සල්ලි ඉල්ලන්නේ. හරි. ඊට පස්සේ මං කෝ අනේ නෑ මම මේ පන්ති යන ගමන් මං මගේ අතේ සල්ලි තිබිලා වැටිලා දැන් මට යන්න විදිහක් නෑ මේ පස්සේ මම මෙතින් තල්ලු කළ බිමර දැම්මා මේ මට යන්න විදිහක් නෑ ඔබ ගාව තියෙනවා නම් මට රුපියල් 10ක් දීපන් කියලා. ඒ කියන්නේ මං උගෙන් කලින් ඇහුව මෙතින් නම් ගම්පහට කීයද කියලා 10යි කිව්වා. හරිද? එතකොට මං ඇහුවා මේ ඔයා ගාව සල්ලි තියෙනවද කියලා. කියලා කල්පනා කරලා පර්ස් එක ඇරලා බලුවම රුපියල් 10මයි තියෙන්නේ. උගේ සාක්කුවේ 10ක් තියෙනවා යන්න ඉස්කෝලේට පර්ස් එකේ 10ක් තියෙනවා එන්න ඉස්කෝලේ ඉඳලා. හරි. එතකොට මං ඇහුවා අනේ ওই 10 නම් එපා එනම් ඔබට එන්න විදියක් නෑනේ. මේ එහෙනම් මේ හරි මේ කඩාරින්න කියනද කියලා ඇහුවා. හා පොවයි මේ හරිය කාලේ 9ත් පහ වෙන වරින්න කිව්වා. ඒ කියන්නේ මට උදේ පන්තිය නෑ. මට හොඳට මතකයි විද්‍යුෂේස් හරි මොකක් හරියක් උගන්වන කෙනෙක් ඒක එහෙම වැදගත්. හරි. හරිද? ඉතින් දැන් මට කරගන්න දෙයක් නෑ. මාර අසරණයි ළමයි. හරි. දැන් රුපියල් 20ක් නැතුව මං මගේ ජීවිතේ මාර විතර අසරණ වුණා. ඒ කියන්නේ මං බෑග් එකේ හැම ෂිපර් එකක්ම අරලා බැලුවා 10 බට්ට දෙකක්වත් තියෙද කියලා. 10 අඩුම දැන් 10 බට්ට එකක් තිබ්බත් ඇතින යන්න පුළුවන් නේ. තිබුණ නෑනේ කරුමෙට. හරි. රුපියලක්වත් තිබුණ නෑ. ඊට පස්සේ මං අරු දැන් අරුට තේරුණා මම මාර අසරණ වෙලා ඉන්නේ කියලා. අරුවා රුපියල් 10 මට දුන්නා. දිලකු අයියා පන්තියට යන්නකෝ මේ කියලා. ඊට පස්සේ මං හව දැන් උඹ එන්නේ කොහොමද බං ආයේ කියලා. මම යාළුවෙකින් ඉල්ලන් එන්නම්කෝ අයියේ කිව්වා. ඌ මට මටත් වඩා අසරණ ළමෙක්. හරි. බැරිද? එදා මං තීරණය කරගත්තා මං ආයේ බස් එක යන්නේ නැහැ කියලා. හරි. එදා තීරණය කරගත්තා මං ආයේ කවදාවත් මේ පාරේ බස් එක යන්නේ නැහැ මගේ වාහනයකින් හැර කියලා. මං ඊට පස්සේ මගේ වාහන 4කින් ඒ පාරේ ගිහින් තියෙනවා. මම කවදාවත් ආයේ බස් එකේ පාර ගියේ නෑ. ඒ මම මම්මලා ගෙදර ගිය අවසාන දවස. එතනින් පස්සේ මම කවදාවත් මම්මලා ගෙදර බස් එකක ගිහිල්ලා නෑ. මම ඒ පාරේ බස් එකක ගිහිල්ලා නෑ. මම පුළුවන් තරම් ඉක්මනට ඒ ලෙවල් කරගත්තු ගාම කරේ පළවෙනිම දේ තමයි ළමයි වාහනයක් ගත්ත එක. හරි. පොඩි වැගන්නාරයක් ගත්තා. ඒක තමයි මම මෙහි පන්ති ආවි ඉස්සර. හරි. බැරිද? ඒක තමයි මගේ පළවෙනි වාහනේ. ඒක ගත්තේ අර පාරේ මම ආයේ මම්මලා ගෙදර යනවනම් මගේ වාහනයක විතරයි යන්නේ කියලා මගේ දැඩි අදිෂ්ඨානයක් තිබ්බා. ඒ වාහනේ ගන්නකම් මම ඒ ගියේ නෑ. මල ගෙදරකටවත් මගුල් ගෙදරකටවත් කිසිම දෙයකට ගියේ නෑ. හරි. ඒ වාහනේ ගත්තට පස්සේ මම ඩ්‍රයිව් කරගෙනම තමයි ගියේ. හරි. මට දැන් බස් ඒ බස් එකම සල්ලි වලට ගන්න සල්ලි තියෙනවා. ඒ මම ගිය බස් එක සල්ලි වලට මට ගන්න පුළුවන්. ඒ වුණාට එදා මං වෙච්ච අපහසුතාවය ළමයි මට ඒ කවදාවත් අමතක වෙන්නේ නෑ. ඒකට හේතුව මං ඔය ගොඩක් තැන්වලින් මම රිජෙක්ට් වෙලා තිනවා. ඔය මම පළවෙනි වාහනේ ගන්න යද්දිත් ළමයි බැංකුවෙන් මට කිව්වා ඔයාට ජීවිතේට වාහනයක් ගන්න බෑ ඔයා බංකොලොත් පුද්ගලෙක් කියලා. මං එතකොට තමයි දන්නේ බංකොලොත් කියන එකේ තේරුම. හරි. අපේ ගෙදර කට්ටිය අම්මයි තාත්තයි ණය වෙලා තියෙන නිසා එයාලගේ ණය වලට එයාලව පෙන්නවා ට්‍රිප් එක හරි මොක් හරි ගත්තේ ඉන්නේ. හරි. ට්‍රිප් එකේ පෙන්නනවා එයාලව. හරි. එයාලා රෙඩ් නෝටිස් වගේ මෙහෙම දිගට රතු පාට රේඛා වලින් පෙන්නනවා. හරිද? ඒ කියන්නේ අපිට ආයෙ ලෝන් එකක්වත් ගන්න බෑ අපේ පවුලේ අයට. හරි. අයිඩෙන්ටි කાર્ඩ් නම්බර් දුන්නු ගමන් එනවා දෙමව්පියන්ගේ තොරතුරුත් එක්කම මේගොල්ලෝ ණයයි කියලා. හරි. ඒ කියන්නේ මේගොල්ලෝ ණය වාරික පැහැර හැරලා තියෙන කියලා. මට මතකයි මම ගිය HNB බැංකුවට මාදම්පේ ඒ මැනේජර් මගේ මූණටම කිව්වා ඔයා වාහනයක් ගන්න හිතන් ඉන්නවද කියලා. මම ඕක කිව්වා. ඊට පස්සේ කිව්වා ඔයාලා බංකොලොත් ඕගොල්ලන්ට කවදාවත් වාහන ගන්න නම් එනවා ගත්තොත් මට ඇවිල්ලා කියන්න කියලා. ඊට පස්සේ ඊළඟ සතියේ මම වාහනයක් අරගෙන ගිහින් පෙන්නුවා. ඊළඟ සතියේ මම ගත්තා. හරි. මට බැංකුව වලින් ණය දෙන්න බෑ කිව්වේ ෆිනෑන්ස් කම්පැනි එකක මම කතා කරලා ළමයි. හරි. මට ඒ ගන්න ඕන ලීසින් එක අරගෙන මම වාහනයක් අරගෙන ඊළඟ සතියේම ගිහින් පෙන්නුවා. හරිද?
කියන්නේ එහෙම මිනිස්සෙක් දැන් මම න ආරම් බංකොලොත් වෙලා නෙවෙයිනේ. හරිද? මට හම්බ කරන්න පුළුවන් නේ ළමයි. හරි. නමුත් ඒ මිනිස්සයා අපේ නිකන් මුළු પરම්පරාවම බංකොලොත් ජීවිතේ ගොඩෙන්න බෑ වයි එකක් තමයි කිව්වේ. හරි. ඒකෙන් මම තවත් මොටිවේට් වුණා. හරි. ඊළඟ සතියේ මම ලංකාව වටේම ඇවිදලා කුරුණෑගලින් වාහනේ අරගෙන ආවා. හරි. ඒක මගේ බංකොලොත් නැති බව පෙන්වන්න. තේරුණාද? ඒ නිසා අහගන්න උසස් පෙළට ආශ්‍රය කරන්න පුළුවන් කියලා කියන්නේ ඒකයි මං. හරි. තේරුණාද? මේ උසස් පෙළට අපි හිතන්න බැරි දේවල් කරන්න පුළුවන්. මෙඩිසින් සිලෙක්ට් වුණාට පස්සේ කිසිම පොලිමක ඉඳලා නැහැ මම. මොනම පොලිමකවත් ඉඳලා නැහැ. තෙල් පොලිමකවත් ඉඳියේ නැහැ. තෙල් පොලිමකවත් ඉඳියේ නැහැ. ඒත් මෙඩිකල් ඐඩෙන්ටිටි එක පෙන්නා ඉක්මන තෙල් ගහගෙන ගියා මං ජාතික රෝහලට යන්න ඕනේ. මේ අපි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අපිව කැඳවලා තියෙනවා. මොකද අපිට ලෙටර් එකක් දීලා තිබ්බනේ. අපිට ළමයි අර කර්ෆියු දාලා රට වහලා තියෙද්දි යන්න එන්න පුළුවන්කම තියෙන විදිහට ලෙටර් එකක් හම්බුණා. හරිද? ඒ කියන්නේ මෙඩිසින් සිලෙක්ට් වුණාට පස්සේ කිසිම පොලිමක ඉඳලා නැහැ. මයිකයි කිව්වේ මේකට ආශ්චර්යයක් කරන්න පුළුවන් කියලා. ඔයාගේම අතහැරියොත් මුකුත් කරන්න බෑ. ඔයාගේම අතහැරියොත් කිසිම දෙයක් කරන්න බෑ මෙතනදී. තේරුණාද? තමන් මේක අල්ලන් ඉන්න තාක්කල් තමයි ළමයි මේකදී ඔයාලට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම ලැබේ. තේරුණාද? මුලින්ම තමන් ගැන විශ්වාස කරන්න. හරි. මං ඉස්සර අපේ නංගිට හැමතිස්සෙම කියනවා උඹ ඉගෙන ගත්තේ නැත්නම් මං උඹට බින්දුවක්වත් උදව් කරන්නේ නැහැ. පාරේ හිටියත් මං මගේ වාහනේ කවදාවත් උඹ උදාගෙන යන්නේ නැහැ කියලා. මං එහෙම කියද්දි අපේ අම්මා කියන එකම නංගි නේදී මොනවද මේ කියන කතා කියලා. මම කියනවා එකම එකා ඉන්න තමයි කියන්නේ. නැත්නම් මෝ බලාගෙන ඇති මගේ වල යන්නේ. හරි. මං එකකින් එයාට කියන්නේ මගේ වල යන්න දෙන්නේ නැහැ කියලා නෙමෙයි. හරි. තමන් ස්වාධීනව ගොඩ නැගින්න කියලා. හරි. මගේ ළඟ දිස්ත්‍රික්කයේ 4 වෙනි අයියා චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් දක්වා ඉගෙන ගත්තේ මං එයාට කිසිම දෙයක් දෙන්නේ නැහැ කියලා හැමතිස්සෙම කියනවා. එයා ඔය තාමත් කියනවා තමුසෝ කියව මට ඕනේ නැහැ කියලා. හරි. හරිද? මම මේක මතක් කරනවා හැමතිස්සෙම. හරි. මේ ඔක්කොම මම දුක් මහන්සියෙන් ගොඩනගා ගත්තානේ. ඒ නිසා ඔයාටත් පුළුවන් මහන්සි වෙලා ගොඩනගා ගන්න. හරි. ඔයා කියන චරිතේ ගොඩනගා ගන්න. ඒතකොට කවුරුත් මත යැපෙන්න ඕනේ නැහැ නේ. අඩුම ගානේ මහත්ය මත වත යැපෙන්න ඕනේ නැහැ නේ. තමන් ගාව සල්ලි තියන තමන්ට ඕනේ එක ගත්තා. හරිද? ඒ නිසා මම හැමතිස්සෙම කියන දේ තමයි තමන්ව ගොඩනගා ගන්න. හරි. ඒකන මේ කාලයත් ඇති. හරි. ඒකන මේ කාලේ හොඳටම ප්‍රමාණවත්. හරි. සමහරවල්ම මෙඩිසින් යනට ඩෙන්ටල් සිලෙක්ට් වෙලා තියෙනවා. ඒක ඇත්තටම එයාගේ ජීවිතේ ලැබුණු ලොකු ආශිර්වාදයක්. මොකද මෙඩිකල් ડોක්ටර් කෙනෙකුට වඩා ළමයි ඩෙන්ටිස් කෙනෙකුට ඊට වඩා හම්බ කරන්නත් පුළුවන්. ඊට වඩා සමාජ පිළිගැනීමක් තව තවත් වැඩි වෙනවා. තමන්ගේ දරුවෝ කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන් ගතියක් වැඩි වෙනවා. හරිද? ඒ නිසා මේ අහගන්න මේක හරියට කරන්න මේකෙන් ලැබෙන දේ හරි වෙනස් කරන්න පුළුවන් ඔයාට තනියම. මං කියන්නේ වැරදිද? ඒ නිසා මේක නිකම්ම ගෙවලා දාන්න එපා. ඔයාගේ ජීවිතේ ආයෙ කවදාවත් මේ වගේ කාලයක් ලැබෙන්නේ නැහැ. හරි. මේ දවස් 14 හෝ 13 එකම තැනකට වෙලා ඉඳගෙන සංයමයෙන් වැඩ කරත් ඔයාට මේකේ ලොකු ඵලදායිතාවයක් අත් කර ගන්න පුළුවන්. හරි. ඒ නිසා ඔයගොල්ලෝ හැමෝටම ජීවිතේ ਸਰව ප්‍රකාරෙම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ මම ඇත්තටම හරි ඉගෙනගෙනම ඒකෙම ගොඩාපු කෙනෙක් නිසා මේකේ වටිනාකම හොඳටම දන්නවා. හරි. ඒක නිසා මේ ඔයගොල්ලෝ හැමෝටම ජීවිතේ ගොඩදා ගන්න මේක හොඳ අවස්ථාවක්. ඒ නිසා මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. දැන් ඉන්න මට්ටමට වඩා හොඳ මට්ටමකට එන්න සියලු පරිසරය ඔබට සකස් වෙයි. මේක හරියට කරගත්තොත් ඒ නිසා උසස් පෙළ හරියට කරගෙන සාර්ථක ජීවිතයක් අත් කරගෙන මටත් වඩා හොඳ තැනකට එන්න ඔගොනු ශක්තිය ධෛර්ය වාසනාව සහ නිරෝගීකම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එන හැමෝටම අයිබෝවන්. සුරංගනක් විලස ඇසරසිලා එන තුරා හිඳිමි මේ ආමේ සොඳුරියේ නුඹ කොහේ කොතන දෝ දකින තුරු ඉවසුම් නුඹ ළඟ මගේ පාළු මකේවි මගේ අඳුරට නුඹ සඳ වේවි නුඹ ළඟ මගේ පාළු දිලේවි මගේ අඳුරට නුඹ සඳ වේවි මගේ හිත හරි කලබල නුඹ දෙස I'm not the one who's running out of time.
I'm not afraid.
සුම් පවන් වැදි නිතුපියන් සැලිරිදි ඔය සුසුම් පවන් වැදි නිතුපියන්
ජීවිත කතරේ නුඹ ගෙදිනද මා ළඟ සැනසී අපගේ පිළිතුරුපත් පරීක්ෂක කණ්ඩායම ඇගීමටයි අපේ ගුරුතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා. මාගේ මේ ආදරණීය ඇරයුම ප්‍රධාන පිළිතුරුපත්‍ර පරීක්ෂක වියංග සොයුරාටයි පිළිතුරුපත්‍ර පරීක්ෂක කණ්ඩායමේ අනෙකුත් සමාජික සමාජිකාවන් ඇගීමට. හරි දැන්
මේක නම් අනිවාර්යයෙන්ම කියන්න ඕන එකක්. හරි. ඉතින් මට මගේ ගුරු ජීවිතයේදී මට හම්බෙච්ච හොඳම පැනල්ස් තුනම හරි මේ පාර තමයි මට හම්බුනේ. ඒක මට අර හදවතින්ම කියන්න පුළුවන් වැදගත්ම සිද්ධියක්. හරි. හරි. ඒ කියන්නේ ළමයි මේ ඔයාලට පේන වැද්ද දැන් මගේ හැම නගරෙකම ඒ අදාළ ශාලාව පිරෙන්න ළමයි ප්‍රමාණයක් දැන් ඉන්නවා. ඒකට ප්‍රධානතම හේතුවක් තමයි පැනල් එකකින් හම්බෙච්ච පට්ටම සපෝට් එක. හරි. විහඟ තමයි මගේ පළවෙනි ගෝලය. හරි. මම මාතරට ආවට පස්සේ පළවෙනියෙන්ම කරේ නොමිලේ පන්තියක්. ඒක කරෙත් මේකෙමයි. ඒක කරේ රෑ 6 ඉඳලා මට මතක විදිහට 8:00 වෙනකම්. මේ හෝල් එකේ නොමිලේ පන්තියක් කරේ රෑ 6 ඉඳන් 8:00 වෙනකම්. හරි. ඒ පන්තියට ආපු පිරිමි ළමයි දෙන්නයි ආවේ. හරි. ගැණු ළමයි කිහිප දෙනෙක් හිටියා. කිහිප දෙනෙක් නෙමෙයි ඇත්තටම හිටියා සැලකියුතු ප්‍රමාණයක්. හරි. ඔක්කොම ළමයි මට මතක විදිහට 84ක්ද කොහෙද හිටියා. හරි. නොමිලේ පන්තියක රුපියලක්වත් ගත්තේ නැහැ. මාස 3:30ක් කරාම. හරිද? මාස 3:30ක් මගේත් නොවන පිට ළමයින්ට හරි නොමිලේ කරා. ඒකට හේතුව අවසාන කාලේ සිලබස් කව වෙලා තිබුණ නැති නිසා ගොඩක් ළමයින්ට මම ප්‍රශ්න හිම ගොඩක් සාකච්ඡා කරා. ඒගොල්ලෝ දවසකට MCQ 50ක් විතර මම සාකච්ඡා කරා ඒ කාලේ. ඒක පිට ළමයි දෙන්නේ කිරියේ ඒ දෙන්නා එක්කෙනෙක් තමයි විහඟ කියන්නේ. ඒ නිසා මට මාතරට ආපුවම හම්බෙච්චි පළවෙනි. හරි. ගෝලයා තමයි විහඟ. හරි. මම එදත් කිව්වා මට හම්බෙලා මේ කතා කරලා යන දවසේ මට මෙහි පැනල් එකක් හදන්න ඕන. ඒකට මට උදව් වෙන්න එන්න කියලා. හරි. හරි. ඒ විශ්වාසය තමයි ළමයි මේ තාමත් තියෙන්නේ. හරි. ඒ වගේ මගේ පැනල්ස් ඔක්කොන්ගෙම හෙඩ් එයා. උතර එයා තමයි මාතර, තංගල්ල, චිලව් ඒ ඔක්කොම කෝඩිනේට් කරන්නේ. සෝ සෑහෙන වැඩ කොටසක් කරා. ඒ නිසා මම මගේ ගෝල් එක විදිහට හරි සහ පැනල් වල හෙඩ් විදිහට විහංගට විශේෂ ස්තුතියක් කරන්න මේ වෙලාවේදී. හරි. ගුරුවරයා වුණත් මේක මේ වෙලාවේදී පිදිය යුත්තන් පිදීමට අත්‍යවශ්‍ය වෙලාවක් නිසා. හරිද? නිසා මේකෙන් අනිවාර්යයෙන් මේ ක්‍රෙඩිට් එක යාට හම්බෙන්න ඕනේ. අනිත් එක තමයි අපේ පේපර්ස් ධාරිතාවේ ළමයි පැනල් ධාරිතාවේ ඉක්මවල යනවා. හරි. ඒ කියන්නේ පැනල් එක යට බලා ගන්න බැරි ප්‍රමාණයක් පේපර්ස් එකතු වෙනවා. දැන් තංගල්ලේ පැනල් එක ගත්තොත් එහෙම එක්කෙනෙක් පේපර් 100ක් විතර බලනවා. හරි. තංගල්ලේ පැනල් එකට බරා ගන්න බෑ. ඒක නෝමල් පේපර් පැනල් එකක ළමයෙක් බලන ප්‍රමාණය ඉක්මවල දැන් ගොඩක් ඉස්සරහට ගිහින් තියෙනවා. අපිට මැද්දේදී පැනල් එකට තව ළමයි ගන්න පුළුවන් කමකුත් නැහෙනි. මැදින් ගන්න බෑනේ. මැදින් එන්න කිව්වහම ළමයි ඉතින් එන්නේ නැහෙනේ. ඒකට හේතුව අපි මුලින් ගත්තු ළමයි තමයි අපිට දිගටම අවසාන වෙනකන් ඉන්නේ. හරිද? ඒ නිසා අපි හිතුව නැති ප්‍රමාණයක ළමයි ඇවිල්ලා ළමයි ප්‍රමාණය වැඩි වෙද්දී මාතරත් තංගල්ලත් හලාවතත් දෙකම හිමයි. හරි. සමහර ළමයි එක දවසකට පේපර් 90 ඒ කියන්නේ එක සතියකට පේපර් 90 පන්නලා බලනවා. ඒක කොහෙත්ම කරන්න බැරි වැඩක්. හැබැයි එහෙම කරලත් හරියටම දවසකටම يعني හරියටම ප්‍රතිඵල දෙන්න ඕන දවසටම හරි ප්‍රතිඵල ටිකක් මගේ අතරත් ලැබෙනවා. ඔයාලට තෑගි ටිකයි පේපර්ස් ටිකක් ඔයාලගේ අතර ලැබෙනවා. හරිද? හරි. මම හොඳටම දන්නවා මේ සමහරක් පැනල් වල ළමයි රැලි වෙනකම් බලනවා. හරි. කියන සමහරක් කට්ටිය මම පාන්දර දෙකට පැනල් ගෲප් එකේ මැසේජ් එකක් දැම්මත් ඒකට අග්ගාලා බලනවා. හරි. බලලා ඒක ඒ වෙලාවෙත් ඒගොල්ලෝ පේපර්ස් බලනවා. තේරුණාද? ඒ නිසාම ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. හරි. හරිද? අනික මම මගේ පැනල් එකේ ළමයින්ට සලකන්නේ මගේ හරි මම ගුරුවරයා වුණාට නිකන් මගේ සහෝදරීට වගේ මම මගේ පැනල් එකේ ළමයිට සලකනවා. ඉඳලා හිටලා බැනලා ඇති මම සාමාන්‍යයෙන් එහෙම බනින්නේ නැහැ. නමුත් ඉඳලා හිටලා බැනලා ඇති මොකක් හරි අඩුපාඩුවක් තිබ්බොත් පැනල් එකේ ආයට එහෙම බැන්නත් ළමයි කිසිම හිතේ කහට කිව්ව මම බැලලා නැහැ. ඊළඟ දවසෙත් මම කලින්ට වඩා හොඳ ලස්සනට hina වෙලා කතා කරනවා. නැද්ද කියලා බලන්නකෝ. يعني මම මොකක් හරි කිව්වොත් කාට වුණත් හරි දැන් මගේ මට උදව්වට ඉන්න කෙනෙකුට මොනව හරි කියලා මම බැන්නත් මට ඒක තප්පර ගානකින් එතනින් පස්සේ මම බැන්නානේ. වැරද්දට බැන්නට පස්සේ එතනින් එහාට මං එකෙන් ආයි පලිගන්න යන්නේ. හරි. ඒක ඉවරයි. හරි. එතනින් ඒක අවසන් කරලා දාලා මම මගේ පැනල් වලට මට පුළුවන් උපරිමයෙන් සලකලා තියෙනවා. ඕගොල්ලෝ දකින්නවත් ඇති. හරි. මම ওই ස්ටේටස් එහෙමත් දානවා ඕගොල්ලෝ දකලා ඉතින් පැනල් එක යා නිතර දානවා. හරි. ඒක මට මගේ පවුල වගේ. හරි. මොකද මං ඉන්නේ අලුත් නගරෙකනේ. මෙහි ඉන්නේ මම විතරයි. හරිද? මම මාතර ඉඳගෙනනේ මාතර තංගල පන්ති දෙකම කරන්නේ. ඒතර මගේ පැනල් එක කියලා කියන්නේ මගේ පවුලට වඩා මට ගොඩක් සමීපයි. ඔකද මේගොල්ල තමයි මාත් එක්ක සතිය දවස් 5ක් මේකට වැඩ කරන්නේ. හරි. ඒ නිසා මේ මම පැනල් එකට ආයේ නැවතත් ස්තුතිවන්ත වෙනවා. මම වගේ ගුරුවරයෙක් මේ වගේ නගරෙක ස්ටැබ්ලිෂ් කරන්න ඔයාලා ගත්ත වෙහෙසට විශේෂ ස්තුතියක් පුද කරනවා.
මං දිගටම ආසයි ඔයාලමගේ පැනල් එක විදිහට දිගටම ඉන්නවා නම් නමුත් ඉතින් කැම්පස් යන වෙන නිසා අපිට ඒක කරන්න වෙන්නේ නැහැ නේ. හැබැයි කැම්පස් ගියත් ඕගොල්ලෝ ඕන වෙලාවක එන්න හම්බෙන්න ඔයාලට මොන ප්‍රශ්නයක් තිබ්බත් මට කියන්න ඔයාලට කොන්දේසි විරහිත උදව් කරනවා. හරි. ඒ නිසා හැමෝටම සුබ පතනවා. දැන් ගොඩක් කට්ටිය තව සතියකින් වගේ කැම්පස් යනවා. ගියාට පස්සේ ඒගොල්ලෝ කැම්පස් ජීවිතේ අතිසාර්ථක වෙන්න කියලා හැමෝටම සුබ ප්‍රාර්ථනා කරනවා. එහෙනම් බොහොම ස්තුතියි හැමෝටම. එහෙනම් නෙදුලි අපි සර්ට ආරාධනා කරමු නේද? කේක් එක කපලා මේ සොඳුරු මොහොත අපිත් එක්ක බෙදා ගන්න කියලා. ඔබ සියලු දෙනාගෙම අවසර පතනවා නික්ම යන්නට මත්තෙන් වචන සල්පයක් ඔබ හමු වෙත බන්නට. ඉතින් 2024 LL බැජ් එක පුරා වසර දෙකමාරක් තිස්සේ ජීව විද්‍යාව අකුරු කරපු මේ සිබ්බිමට සමු දෙන්නටයි අද සූදානම් වෙන්නේ. මට හිතෙනවා ඔයාලා ගොඩක් වාසනාවන්තයි කියලා. මොකද ඔයාලා බයෝ කියන විෂයට හරිම තැන තෝරගෙන තියෙන්නේ. මං හිතනවා මට එහෙම කියන්න සාධාරණ අයිතියක් තියෙනවා කියලා. මොකද මේ මාතර මම ගියපු නැති බයෝ පන්තියක් නැති තරම්. මං ඒ හැම බයෝ පන්තියකදීම වගේ දැක්කේ බයෝ කියන විෂයට දීලා තිබ්බේ හරි සංකීර්ණ කටපාඩම් තියරීමේ විෂයක් විදියට. ඉතින් ඒ වගේ කාලෙක ශෙහාන්ස මාතරට ඇවිල්ලා පෙන්වලා දුන්නා බයෝ කියන්නේ ඉගෙන ගන්න ආස හිතෙන
හරිම සුන්දර විෂයක් කියලා. ඉතින් සර්ගේ ටීචින් ස්ටයිල් ගත්තත් එකමාරයි. මොකද සර්ට පුළුවන් අවුල් වෙච්ච නූල් බෝලයක් වගේ තියෙන ජීව විද්‍යාව විෂය නිර්දේශයේ තියෙන ඕනම සංකීර්ණ තියරිය හරිම සරල විදියට ළමයගේ ඔළුවට යන විදියට ළමයට පන්තියදිම කටපාඩම් වෙන විදියට කියලා දෙන්න. ඉතින් සර්ගේ ඒ හැකියාව සර්ටම ආවේණික වෙච්ච දෙයක්. තව සර් ගැන කියනවා නම් සර් හරිම නිහතමානී, හැම පන්ති ඉන්න හැම ළමයෙක්ටම හරිම සමානාත්මතාවයකින් සැලපපු ගුරුවරයෙක්. ඉතින් අපිට ඕනම වෙලාවක ඕනම ප්‍රශ්නයක් වුණාම සර් එක හරිම සුහදශීලීව කතා කරන්න පුළුවන්. සර් එයා හැම වෙලාවකම ළමයෙක් කතා කරේ ළමයගේ මානසික මට්ටම අනුව. ඉතින් ළමයෙක් දකින සුවිශේෂී ක්වලිටි එකක් සර්ගේ. ඉතින් වෙන ගුරුවරු ළඟ දකින්න නැති සර්ගේ ළඟ විතරක් දකින්න තියෙන ක්වලිටිස් මෙහෙම මන් අපි දකින්නේ. සමහර වෙලාවට වෙනත් ගුරුවරු වෘත්තිමය වශයෙන් වෛද්‍යවරු නොවන නිසා වෙන්නේ නැති. ඉතින් සර් කියන්න ඕන මම ගිය ශයකයාවෙත් සර්ගේ ඒ ඇවිල්ලත් මට MCQ 45ක් තිබිලත් බයෝ වලට B එකක් එන්න හේතුව විදියට මම දකින්නේ මගේ essay paper. මොකද මං ඒ කලින් ඉඳලා පුරුදු වෙලා හිටියේ ඔළුවට දාගත්ත කතාවක් අර අපි සිංහල paper වල රචනා ලියනවා වගේ රචනාවක් ලියන essay බයෝ වලත් රචනා ලියන්න. ඉතින් ඒ මං මුල ඉඳලා පුරුදු වෙච්ච විදිය. ඒක මට මගේ ගිය අවුරුද්දේ කාල සීමාවටත් හදාගන්න බැරි වුණා. මොකද අර කතාවකුත් තියෙනවනේ ජන්මට වඩා පුරුද්දලකුයි කියලා. ඉතින් මට ගිය අවුරුද්ද පුරාවටමත් ඒ දේ හදාගන්න බැරි වුණා. මොකද අපි දෙයක් අලුතෙන් ඉගෙන ගන්නකොට ඒක වැරදියට ඉගෙන ගත්තොත් ආයෙත් ඒක හරි ගස්ස ගන්න හරිම අමාරුයි. ඒත් ඒ වගේම තමයි කියන්න ඕන විශේෂයෙන්ම අපි ෆිසික්ස් වලට නම් සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකල්ස් කියලා දෙයක් තියෙනවා කියලා දන්නවා. ඒ වුණාට සර් බයෝ වලට ප්‍රැක්ටිකල්ස් තියෙනවා කියලා මම දැනගත්තේ සර්ගේ ක්ලාස් ආවට පස්සේ. ඊට කලින් ගියපු පන්තිවල ගුරුවරු ඒ ප්‍රැක්ටිකල්ස් කියලා දෙයක් තියෙනවා කියලාවත් ඒ උගන්වලවත් තිබ්බේ නැහැ. ඉතින් ඒ වගේ සමාජයක සර් ඇත්තටම ළමයෙක්ගේ ජීවිතයේ පිළිබඳ වටිනාකම තමන් අතට අරගෙන ඒක ඒ වටිනාකමට උපරිම මහන්සියක් අරගෙන වැඩ කටයුතු කරපු උතුම් ගුරු චරිතයක් කියන්න පුළුවන්. ඉතින් සර් ඔබට මෙතුවක් කාලයක් පුරාවට තමන් ආපු ගමන් මාර්ගය පෙන්නමින් බොහෝ සිසු සිසුවියන්ගේ වෛද්‍ය සිහිනය කරා පියමනින්නට ඒ සිසු සිසුවියන්ගේ අනාගතය ඉලක්ක කරා පියමනින්නට ඔබ දුන් දායකත්වය මෙතුවක් කාලයක් දුන්නාසේම මින් මතුවටත් ඔබට දහස් ගණනක් සිසු සිසුවියන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන්නට ශක්තිය, ධෛර්යය, නිරෝගී සුවයම දීර්ඝාෂ ලැබෙන්න කියලා අපි සියලු දෙනා හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ඉතින් විශේෂයෙන් කියන්න ඕන මෙතුවක් කාලයක් අපිත් එක්ක හරිම සුහදශීලීව අපේ පේපර්ස් බලමින් අපේ ප්‍රශ්නවලට අපේ ප්‍රශ්නාවම එව නිරාකරණය කරගන්න අපිට උදව් කරපු හරිම සුහදශීලී මාකින් පැනල් එකක් අපිට හිටියා. ඉතින් මේ අවස්ථාවේදී 2024 සියලුම සිසු සිසුවියන් වෙනුවෙන් මම මාතර මාකින් පැනල් එකට මාගේ කෘතවේදීත්වය පුද කර සිටිනවා. 2024 මේ ජීව විද්‍යාව අකුරු කරපු හෝල් එකේ ඔබ අප මේ විදියට මුණ ගැහෙන අන්තිම දවස අද වෙන්න පුළුවන්. ඉතින් ඔබ සියලු දෙනාම ඉදිරියේදී මුහුණ දීමට නියමිත වෙන 2024 අධ්‍යයන පොතු සාර්ථක පත්‍ර උසස් පෙළ විභාගයෙන් හොඳින් මුහුණ දීලා ඒ තමන් බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්නට තම බලාපොරොත්තු වෙන රිසර්ච් එක ලබා ගන්න ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරමින් අවසරයි මට නික්මෙන්නට අපි ගිහින් එන්නම් සර්. මේ ළඟට මාගේ ආදරණීය ඇරයුම අපගේ පිළිතුරු පත්‍ර පරීක්ෂක මඬුල්ලේ
අමාශිකා සෙව්වන්දි සොයුරිය ඔබට අපව ආමන්ත්‍රණය කිරීමට. ආදරණීය ගුරු පියාණන්ගෙන්ද, මාකින් පැනල් එකේ මගේ සහෝදර සහෝදරියන්ගෙන්ද, ආදරණීය නංගිල මල්ලිලා හැමෝගෙන්ම අවසරයි. ඉතින් ඔයාලගේ අවුරුදු දෙක හමාරක ඒලෙවල් ඉතිහාසයේ බයෝලොජි කියන විෂයේ අවසාන දවස අද. ඉතින් ඒ මං හිතන ඔයාලා ඒ ගමන් මාර්ගයේ හොඳම ගුරුවරයා, හොඳම විෂය සඳහා තෝරාගෙන ඔයාලම ලොකු දෙයක් ජීවිතයට එකතු කරගන්නති කියලා. මොකද මං දකින විදියට ගුරුවරු අතරේ මං දැකපු සර්ගේ විශේෂම දෙයක් තමයි සර් කතා කරනකොට හරි වගකීමක් ඇතුව කතා කරන්නේ. අපිටත් දැනටත් අපිට ප්‍රශ්නයක් ආවම අපි සර්ගෙන් අහන්න ඉස්සෙල්ලම ඇවිල්ලා ඒ වගේ ලොකු වගකීමක් අරන් දෙයක් කරන සර් කෙනෙක්. ඒ නිසා මං හිතනවා කිසිම කෙනෙක්ට මෙතනින් වැරද්දක් වෙන්න නැතුව ඇති. ඔයාලා බලාපොරොත්තු වුණාටත් වඩා හොඳට ඔයාලගේ විෂයට ඒ වගේම ජීවිතයට හැමදේම ලැබෙන්නේ නැති කියලා මං විශ්වාස කරනවා. ඒ වගේම අපි මාකින් පැනල් එකක් විදියටත් වැඩ කරද්දි කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව අපි හරි ආසාවෙන් වැඩ කරා. ආසාවෙන් වැඩ කරපු පැනල් එක. ඒ වගේම අපට හැමදේම ලැබුණ පැනල් එකක් විදියට අපට සර්ගින් ලැබෙන්න ඕන හැමදේම නොඅඩුව ඕනවටත් වඩා වැඩියෙන් අපට ලැබුණා. ඒ වගේම මං ඔයාලගෙනුත් අපේ අතින් මොනවා හරි අඩුපාඩුවක් වුණා නම් මුළු පැනල් එකම වෙනුවෙන් ඔයාලගෙන් සමාව ඉල්ලනවා මේ වෙනුවෙන්. ඉතින් ඔයාලගේ මේ එක්සෑම් එකට මං හැමෝටම සුබ පතනවා. හිතනවටත් වඩා හොඳ රිසල්ට් එකක් දෙන්න ඔයාලට හොඳට වැඩ කරන්න පුළුවන් වෙන්න කියලා. ඒ වගේම ඔයාලට මං ආරාධනා කරනවා අපි මෙතනින් ගියාට පස්සේ ඒ අඩු ඔයාලා පුරවන්න. මෙතන ලොකු සමාජයක් වගේ හැදෙන්නේ කැම්පස් යන්න කලින් එන්න ඕන තැනක්. මෙතෙන්ට එන්න ඔයාලා හැමෝටම සුබ පතනවා. හැමෝ එක්සෑම් එක හොඳට කරගන්න හැමෝටම සුබ පතනවා. Good luck. Thank you. උත්සවයේ අවසානය සනිටුහන් කිරීමට මත්තෙන් අපගේ ආදරණීය ගුරු පියාණන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ මොහොතේ අපව ගීතවත් කිරීමට. සිත පිරුණා අද සෙනෙහස දැනුණා.
සිත පිරුණා අද සෙනෙහස දැනුණා දැනිකේ ඔබ දුර එනවා දැකලා වේසනි සිත පිරුණා අද සෙනෙහස දැනුණා සිත පිරුණා අද සෙනෙහස දැනුණා රට විස්තර මෙව්වා අහගෙන ඉන්න ඔයාලා දෙවරක් හිතලා බලලා යන්නලා හිතලා හොයලා පිට රට විස්තර මෙව්වා අහගෙන ඉන්න ඔයාලා දෙවරක් හිතලා බලලා මමේ තියෙන ඉඩං ගෙවල් ලුකස් කියාලා යන්න හදනවා පිටරට මිල්ල සොයාලා ඩොලර් යුරෝ වලට ඇවිලා දිවිදෙනවනි කන්ටේනර් ඇතුළට වීලා පොටුවල මුහුද මැද්දේ මරුව සමග පොර කඳු පල්ලම් කැලෑමැටි ගමන භයංකර වටිජ ජීවිතේ එක්ක කරනා දෙල්ලම මග මැරුණම වග කියන්නේ තම්ස කියන්සද පිට රට විස්තර මෙව්වා අහගෙන ඉන්න ඔයාලා දෙවරක් හිතලා බලලා යන්නලා හිතලා ඔහෙලා රවුන්දහන සැප ගන්නට බැහැ මෙහෙ ආවුත් ආතල් හැම විට ජීවිතේ ලස්සන කාලේ ගෙවන්න එපා දුක ඉඳලා බලලා ඉන්න ඇත්ත කිව්වා හනිකට උළුපලා බොරු සෝපන කියනවා මේ අය ආවම දැනගන්න ලැබෙයි විඳිනා මර දුක ඉන්නුමට හැර විපාකයට යන්න එපා රට පැවටෙන්න එපා රට ඇයෝ කියන බයිලාවට පිට රට විස්තර මෙව්වා අහගෙන ඉන්න ඔයාලා දෙවරක් හිතලා බලලා යන්නලා හිතලා ඔහෙලා පිට රට විස්තර මෙව්වා අහගෙන ඉන්න ඔයාලා දෙවරක් හිතලා බලලා යන්නලා හිතලා ඔහෙලා එන්නලා හිතලා ඔහෙලා එන්නලා හිතලා ඔහෙලා මෙම කාර්තව්‍ය මේ ආකාරයට සාර්ථකව සිදු කර ගැනීමට අපට සහයෝගය ලබා දුන් සම වෙනුවෙන් ස්තුතිය පිරිනැමීමට සයනිසෝරියනි ඔබටයි මේ කෙරෙන ආදරණීය ඇරයුම. සුබ දහවලක් වේවා ඔබ සියලු දෙනාටම. මුලින්ම මම කියන්න ඕන ඔබ සියලු දෙනාටම මට මා ඇතුළු ඔබ සියලු දෙනාටම
අපේ එළවල් විභාගයට කිසිම බාධාවක් අනතුරක් නැතුව මුහුණ දෙන්න හැකියාව ධෛර්යය ලැබෙන්න කියලා මම මුලින්ම ඔය සියලු දෙනාට ප්‍රාර්ථනා කරලා තියෙනවා. අවුරුදු දෙකහමාරක මෙහෙයුමක් ඉවර වෙන්න තව ඉතිරි වෙලා තියෙන දවස් කිහිපයයි. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන අපේ සර්ට. මොකද සර් අපි වෙනුවෙන් මාර මහන්සියක් වුණා මේ හැම දෙයකටම. අර එහා පැත්තේ පොඩි හෝල් එකේ ඉඳන් අද මේ රිවිෂන් එකේ අන්තිම දවස වෙනකන් සර් අපි වෙනුවෙන් ගොඩාක් දේවල් කරා. සිලබස් එකේ කිසිම කරුණක් අඩුනේ නැතුව හැම දෙයක්ම අපිට කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැතුව උගන්නලා, පේපර්ස් කරවලා, ටියුට්ස් දීලා මේ හැමදේම කරලා අපිව විභාගෙට කිසිම බයක් නැතුව කන්ෆිඩන්ස් තියාගෙන යන්න සර් අපිට මාර විදියට උදව් කරා. සමස්ත 2024 එළවල් බැච් එක වෙනුවෙන් ඒ හැමදේටම මම සර්ට ස්තුතිවන්ත වෙනවා. ඊළඟට පැනල් එක විහඟ අයියා, තරුෂ අයියා, අමාශිකා අක්කා, රමාශක්කා, ප්‍රසාදිනී අක්කා ඇතුළු සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. පේපර්ස් බලලා අපේ අඩුපාඩු පෙන්නලා දීලා අපි වෙනුවෙන් කරපු හැමදේටම. ඊළඟට රුචිර අයියා, සර් අපිට අපේ සර්ව පරිස්සමට අපේ ගාවට එක්කන් එන රුචිර අයියා, ඒ හින්ද එයාටත් ගොඩක් ස්තුතියි. ඊළඟට ස්තුති කරන්න ඕන කෙනා කසුන් අයියා. අපිට කවදාවත් කිසිම දෙයක් අඩු වෙන්නේ නැතුව පාට් එක දවසක් ක්ලාස් ආවේ නැතත් ඒව මිස් වෙන්නේ නැතුව වීඩියෝස් ටික හරියට දෙන්නේ ඔයා හින්දා. ඒ දීපු සපෝට් එකට ඔයාට ගොඩක් ස්තුතියි. ඊළඟට විජය සර් ඇතුළු සිප්යානා කාර්ය මණ්ඩලයට මම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද විජය සරුයි කසුන් සරු එකතු වෙලා තමයි අපේ සර්ව මාතරට ගෙනාවේ. සර්ලා දෙන්න අපේ සර්ව මාතරට ගේන්න කලින් කවදාවත් මාතර හිටියේ නැහැ. පෑනක් විතරක් අරගෙන බයෝපන් තියෙන්න කියපු ගුරුවරු. ඒ කරපු දේවල් වලට විජය සර්ටයි කසුන් සර්ටයි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද ෆයිනල් ඩේ එක ලස්සනට කරගන්න වචනකින් හරි උදව් කරපු ඔයාලා සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. කවුරුත් පොඩි හරි උදව්වක් කරා, පොඩි හරි දෙයකින් හැමෝම වචනකින් හරි උදව් කරා, ඒ සියලුම දෙයට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඊළඟට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ විහඟ අයියට. එයාට නම් මේක කරනකම් කිසිම නිදහසක් තිබුණේ නැහැ. හැමදාම මට මේක ඕන අරක ඕන මේ විදියට කෙරෙන්න ඕන කියලා ගෲප් හදාගෙන වෙන වැඩක් තිබුණේ නැහැ ඇත්තටම. ඊළඟට ඕගනයිසී ටීම් එකේ හැමෝගෙම මම නම් වශයෙන් කියන්නේ, හැමෝගෙම නම් දන්නේ නැහැ. දෙවුමි අක්කා, මදුක, තශිල, චමක් ඇතුළු සියලුම දෙනාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද මේ අවස්ථාවට පැමිණලා ඉන්න තංගල්ල පැනල් එකේ සියලුම අක්කලාට ගොඩක් ස්තුතියි. ඒ වගේම අද නවසින් කරපු හතර දෙනාටත්, මේ වැඩේ ලස්සනට කරන්න ආපු ෂාන්, බානුකයි ඔයාලා දෙන්නටත්, අවසාන වශයෙන් නම් සඳහන් කරන්න බැරි වුණු හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔයාලා හැමෝටම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මං නිහඬ වෙනවා. ස්තුතියි. ඒ වගේම අපටත් පොඩි දෙයක් මේ වෙලාවේ කියන්න තියෙනවා. නොවැම්බර් 25 වෙනි දින A-level විභාගයට පෙනී සිටින ඔයාලා හැමෝටම එම විභාගයට හොඳට මුහුණ දෙන්න, එම විභාගයෙන් ඉහළ සාමාර්ථයක් ලබාගෙන විශ්වවිද්‍යාල වරම් හිමි කරගනිමින් ඔයාලගේ හිත්වල තියෙන හැම ලස්සන හීනයක්ම යථාර්ථයක් කරගන්නට පුළුවන් වෙන්න කියලා මම මගේ මුළු හදවතින්ම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. මමත් මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අපේ මේ සෑම සොයුර සොයුරියකටම A-level විභාගයට හොඳට මුහුණ දීලා ඉහළ සාමාර්ථයන් සමගින් විශ්වවිද්‍යාල ප්‍රවේශ වරම් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්න කියලා. අපි මේ ඇවිල්ලා ඉන්නේ අපගේ උත්සවයේ අවසන් අධියරට. මීට පස්සේ පටන් ගන්න තියෙන්නේ අප හැමෝම ආසාවෙන් බලාගෙන හිටිය මොහොතකට. ඔව් දෙවුමි, අපි මෙතනින් පස්සේ උත්සවයේ වැඩ ටික ෂාන්ට බාර දෙමු නේද? ෂාන් ඔයාල ඇස්ති නේද? මේ පැත්තේ ෂාන් නම් ආෆ්ටර් පාටියකට ලෑස්ති. ඉතින් ඔයාලත් මේ වැඩේට ලෑස්ති වෙන්න ළමයි.